ආයුබෝවන් ඔබට. ඉලක්කයක් සැලසුමක් අපිට තියෙනවා නම් අපේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉලක්කයක් සැලසුමක් ප්‍රතිපත්තියක් තියෙනවා නම් අපේ රටත් අපිට ඊටාම ඉක්මනින් සංවර්ධනය කරන්න පුළුවන්. මෙන්න මේ කාරණෙත් එක්ක විශේෂයෙන්ම අද දවසේ අපි සූදානම් වෙන්නේ සාරසංකතන ඊළඟ වැඩසටහන ආරම්භ කරන්න. ඒ තමයි සාරසංකතන 8 වන වැඩසටහන. අද දවසේ අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම මේ ආහාර පාන ක්ෂේත්‍රය සහ ඊට අදාළ යන්ත්‍ර සූත්‍ර පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ විජලිත ක්ෂේත්‍රය පිළිබඳව කතා බහ කරමින් අද මාතෘකාව මෙන්න මේ විදිහට අපි යොදාගෙන තියෙන්නේ. විජලිත තාක්ෂණය හා සැබඳි අගය එකතු කළ ආහාර ආශ්‍රිත නව ව්‍යවසායක අවස්ථා. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය නියෝජනය කරමින් ඒ වගේම එහි කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා මැතිතුමාට එතම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම ව්‍යවසායක අසුන නියෝජනය කරමින් අපි ආරාධනා කළා NC ඉංජිනේරින් සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ නිලංක සම්පත් මැතිතුමාට එතමත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මුලින්ම සුපුරුදු පරිදි අපි විද්වත් අසුන වෙත මුලින්ම අපි අවධානය යොමු කරනවා. විශේෂම මාතෘකාව තමයි අපේ ආචාර්යතුමනි විජලිත තාක්ෂණය හා සැබෙදි ඒ වගේම අගය එකතු කළ ආහාරත් එක්ක කොහොමද නව ව්‍යවසායක අවස්ථා නිර්මාණය වෙන්නේ කියන කාරණේ. මේක ටිකක් ලඝු කොට ගත්තොත් එහෙම මේ අගය එකතු කළ ආහාර සඳහා අපේ රටේ වගේම පිට රටත් ඕනතරම් ව්‍යවසායක අවස්ථා තියෙනවා. ඉතින් අපි ප්‍රවේශය ලබා ගමු. ඔව් අමිල, මේ මේ මාතෘකාවේ තියෙන සමහර ටෙක්නිකල් පැති ගැන මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. තාක්ෂණික පැති මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හැබැයි මේ මාතෘකාවේ තියෙනවා ඉතාම වැදගත් කරුණු කාරණා කීපයක්. ඒ කරුණ තමයි අගේ එකතු කළ නිෂ්පාදනය. අගේ එකතු කළ නිෂ්පාදනය ඔන්න ඕක තමයි මූලිකම වැදගත්ම සංකල්පය ඔය කියන මාතෘකාවේ. දැන් අපේ ලංකාවට තියෙන ගැටලුවක් තමයි, ලංකාවට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි, ලංකාවේ ව්‍යාපාරිකයාගේ තියෙන ප්‍රශ්නයක් තමයි, ව්‍යාපාරිකයට තියෙන ප්‍රශ්නයක් තමයි රෝ මැටීරියල්ස්, ඒ කියන්නේ අමුද්‍රව්‍ය වශයෙන් නිෂ්පාදනය කරලා එක්ක විකුණනවා. එක්ක අමුද්‍රව්‍ය වශයෙන් නිෂ්පාදනය කරලා ලොකු ව්‍යාපාරිකයන්ට විකුණනවා. එක්කෝ අමුද්‍රව්‍ය වශයෙන් අපනයන කරනවා. ඉතින් මේක දරුණු තත්ත්වයක් ලංකාවේ. දැන් මම හොඳටම ස්ටඩි කරපු, හොඳටම අධ්‍යයනය කරපු විශේෂේත්‍රයක් තමයි කර්මාන්ත ශාස්ත්‍රයක් තමයි කුරුඳු කර්මාන්ත ශාස්ත්‍රය. මම ලංකාවේ ප්‍රධානම කුරුඳු නිෂ්පාදකීන් දෙදෙනා මම හදාරලා තියෙනවා. මම ඒ අය ගැන ලියලා තියෙනවා. ඒක නිසා මට ඒ ඉන්ඩස්ට්‍රිය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ වුණාට මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ හැම ව්‍යාපාරික ශාස්ත්‍රයක ඉන්ඩස්ට්‍රි එකකම හැම කර්මාන්තයකම තියෙන ගැටලුව තමයි අගයක් එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ රෝ මැටීරියල් එක හදලා අර මං කියපු ආකාරයට විකුණනවා එක්ක පිටරට යවනවා. අගයක් එකතු කරන්නේ නැද්ද? නැත්නම් අගයක් එකතු කරන්න නිසි දැනුමක් නැද්ද? නැහැ. නිසි දැනුමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නිසි දැනුම අවශ්‍ය නම් හොයාගන්න ලෝකේ ඕන තරම් ඔබට අවස්ථා තියෙනවා. දැන් උදාහරණයකට ව්‍යාපාරිකයා වැඩියෙන් කැමති කුරුඳු රෝ මැටීරියල්ස් විදියට පිටරට යවන්න. මොකද ඒක ලේසියිනේ. ඔයා ඒක පීල් කළා, ඒක මේ එළියට ගත්තා, අරගෙන ඉවර වෙලා ඕක අර ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය පාවිච්චි කරා අර රවුමට, මට දැන් ඒකට කියන නම මතක නෑ, මේ විදියට ගැහුවා. ඒක යවන එක හරි ලේසි පහසුයි. ලංකාව කියන්නේ, ලංකාවේ මිනිස්සු කියලා කියන්නේ මේ ඇඟපත වෙහෙසලා මෙහෙම කියන එක හොඳ නෑ ඇත්තටම. මේ වැඩ කරලා එහෙමම කරන්න සමහර වෙලාවට පොඩි අකමැත්තක් තියෙනවා. දැන් ඔබ වෙන රටක දැක්කොත් අපි වෙනත් විදියට කිව්වොත් ටිකක් කම්මැලිද? එහෙම මම කියන්න මම වැඩි කැමති නෑ. නමුත් මේ මට පෞද්ගලිකව හිතෙනවා ටිකක් කම්මැලි. ඒ කියන්නේ ඊසි මනි ගන්න පුළුවන් එකට වැඩියෙන් කැමති ගතියක් තියෙනවා. නිදාගෙන ඉන්නවද? නිදානයක් උඩ වෙනත් විදියට කිව්වොත් ඒකක් තමයි මම මේ කියන්නේ. නිදානයක් උඩ දැන් ලෝකේ දැන් මම ඔබගේ නිෂ්පාදන වලට එන්නම් ඊළඟට. කුරුඳු තියෙන එකම රට ලංකාව. අනිත් හැම රටවලම කුරුඳු කියලා විකුරන්නේ කැෂියා. කැෂියා කියන්නේ කුරුඳු නෙමෙයි. මේකට කියන්නේ ෆේක් සිනමන් කියලා. හැබැයි ලෝකේ කුරුඳු කියලා හැමෝම දන්නේ කැෂියා. එතකොට චීනයේ විකුණන්නේ ලෝකෙට කැෂියා. හැබැයි මිනිස්සු දන්නේ කුරුඳු කියලා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? දැන් එතකොට අපිට දැන්
දැන් බලන්නකෝ අපිට බැරුව ගියා හරිද මම කුරුඳු වලින් උදාහරණ කීපයක් අරගෙන මෙතෙන්ට එන්නම් දැන් අපිට බැරුව ගියා මෑත මේ බොහොම අවුරුදු 6-7ක් ඇති කුරුඳු තේ එකක් හදනකොට තේ එකයි කුරුඳුයි මිශ්‍ර කරලා තේ එකක් හදනකොට කුරුඳුයි දැන් අපි අපේ මුතුන් මිත්තෝ අවුරුදු 10 ගානක ඉඳලා තේ සිය ගානක ඉඳලා 10 ගානකට මේ සිය ගානක ඉඳලා තේ එකයි ඉඟුරුයි එකට මිශ්‍ර කරලා බොනවා හැබැයි අපේ තේ නිෂ්පාදකයාට බැරුව ගියා තේ කුඩු කරලා විකුණනවා හැබැයි තේ එකත් එක්ක අපිට බැරුව ගියා එකට එකතු කරලා ගන්න ඉඟුරු එක. ඊකට ගියා මේ අවුරුදු 5ක් ඇති. වැඩි වුණොත් අවුරුදු 5ක් ඇති ඒ අගේ එකතු කරනකොට. කුරුඳුනේ මම මේ කියන්න හදන්නේ දැන් මං ආවේ ඉඟුරු සහ තේ. දැන් ඔය ඉස්සෙල්ලා මං කිව්වේ කුරුඳු සහ තේ. දැන් මේ අගේ එකතු කිරීම කරන්න මේ බොහොම මෑතකදී තමයි කරේ. ඒකත් අර නොකරම බැරි නිසා පිට රටින් බඩු වෙනවා ඒකට සබ්ස්ටිටියුට් එකක් විදියට කරන්න ඒ කියන්නේ නොකරම බැරි නිසා කරේ. ඒකත් ලොකු මහා පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි පටන් ගත්තේ. දැන් මෙතුමගේ දැන් විජලනය කරපු භාණ්ඩ පිළිබඳවනේ සාකච්ඡා කරන්නේ ආහාරනේ අපි බොහෝ විට කතා කරන්නේ නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය. ඉතින් ඔබද බලන්න විශේෂයෙන් ඔබට අත්දැකීම් ඇති තායිලන්තේ වගේ රටවලට ගිහලා තායිලන්තේ විතරක් නෙමෙයි විශේෂයෙන් තායිලන්තේ වියට්නාම් යෙලෝ කන්ට්‍රීස් කියලා කියන්නේ තායිලන්තේ වියට්නාමයේ කැම්බෝඩියා කම්බෝජය ලාඕසය චීනය ඔය වගේ රටවල් කොරියා ඔය රටවල් ඔක්කොම ටික ජපානයේ මේ හැම රටක් මරගෙන යෙලෝ කන්ට්‍රීස් මම වැඩි වශයෙන් කියන්නේ මේ හැම රටකම විජලන තාක්ෂණයක් තියෙනවා විශේෂයෙන් තායිලන්තේ ගිහිල්ලා බලන්න විශාල ඉන්ඩස්ට්‍රි එකක් ඒක හරිම ලස්සනයි ඒක හරිද ඒ ඉන්ඩස්ට්‍රි එක හරි පුළුල්ලේ මිනිස් ඒගොල්ලෝ දැන් උදාහරණයකට දැන් ඕනම රටක තියෙනවා සීසනල් ප්‍රොඩක්ට්ස් කියලා වර්ගයක්. ඒ කියන්නේ එක සීසන් එකක බඩු හැදෙනවා. හරිද? ක්‍රොප්ස් එනවා. ඒ කියන්නේ එක එක දැන් අපි කියමු අන්නසි එක කාලයකට වැඩි. ඒතකොට ඒ කාලෙට අපි අඩු ගන්නට විකුණලා හරියන්නේ නැහැ අන්නසි. අපි කරන්න ඕන අන්නසි වල මිල තියාගෙන වැඩි අන්නසි ටික අර ඔබ කියන තාක්ෂණයෙන් ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඒක තමයි විජලන තාක්ෂණය කියලා කියන්නේ. එතකොට දැන් දැන් ඔබට මතක ඇති ලංකාවේ එක කාලෙකට තක්කලි දඹුල්ලේ ගොවියෝ තක්කලි කුඩු කරනවා පාරට ගෙනල්ලා. පොලේ ගහලා විසි කරලා දාලා යනවා. එතකොට මේ රටේ නැද්ද සෝස් හදන කර්මාන්තයක්? මගේ තියෙන පෞද්ගලික ප්‍රශ්නේ ඒකයි. මේ රටේ නැද්ද සෝස් හදන කර්මාන්තයක්? එක කාලෙකට ලංකාවේ වට්ටක්ක පොලේ ගහලා විසි කරනවා. බිම ගහලා විකුණන්නෙත් නැහැ. ඔක්කොම කුඩු කරලා යනවා ගොවියෝ. එතකොට ඔය වට්ටක්කා පාවිච්චි කරලා වැලු වැඩිෂන් එකක් කරන්න වට්ටක්කා වලට නැද්ද ලංකාවේ ක්‍රමවේදයක්? ඊළඟට ඔබ බලන්න අපේ පම්කින්ස් තියනවා එහෙම නැත්නම් පිපිඤ්ඤා වගේ දේවල්. දැන් එක කාලයකට මිනිසුන්ට විකුණ ගන්න බෑ පොළොවේ ගහලා යනවා. තව කාලයකට ඔබ දැකලා ඇති ලංකාවේ තියෙනවා මොනවාද බඩිරඟු. බඩිරඟු විශාල නිෂ්පාදනයක් මාකට් එකට එනවා මේ පාරවල් දිගේ එක ළඟ කඩ 500ක් විතර තියෙනවා බඩිරඟු. ඔහොම කරන්නේ නැතුව අපිට බැයිද කිසියම් ආකාරයක මේ වැලිව් වෙඩිෂන් එකක් එහෙම නැත්නම් ඒවට කරන්න. මට මතකයි මේ රාජයේ සහ පහුගේ රජයේ එක මන්ත්‍රීවරයෙක් ඒ මන්ත්‍රීවරයා මේ මෑතකදී අස්ුණා ඒ ආසනයෙන්. එතුමා පිළිබඳව මට මුකුත් අත්දැකීමක් නැහැ හොඳ දැනට. බඩිරිගු සහ පරිප්පු කතාව. බඩිරිගු සහ පරිප්පු කතාව කිව්වහම මිනිස්සු ඔක්කොම හිනා වෙන්න ගත්තා. ඒක හිනා වෙන්න කතාවක් නෙමෙයි ඒක බොහොම වැදගත් කතාවක්. හැබැයි මම ඒ දේශපාලකයා පිළිබඳව මට අවබෝධයක් හෝ මට කිසි දැනුමක් නැහැ. හැබැයි මේ බඩිරිඟු පරිප්පු කතාවේ ලොකු අර්ථයක් හරයක් තියෙනවා. මේ බඩිරිඟු සහ පරිප්පු කතාවේ ගණ්ඩ කාරණයක් තියෙනවා. ඒකේ වැලියුඩේෂන් කතාව තියෙනවා. මම කලමනාකරණයේ ඉගෙනගත්තු මම කලමනාකරණයේ ගැන දන්න මම කලමනාකරණය ඉදිරියට ගෙන යන කෙනෙක් විදිහට මම දන්නවා මේ කතාවේ වටිනාකම. ඔන්න ඕවා අපි හොඳට බේර ගන්න ඕන. එතකොට මෙතුමාගේ මේ ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තාම අපිට මං හිතන්නේ ඔය වැලිවැඩිෂන්ස් එහෙම නැත්නම් එකතු කළ අගය කියන එක ඉතා වැදගත්. හැබැයි ඉතින් රටක් විදිහට අපි ඔය එකතු කළ අගය ඇති භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි රෝ මැටීරියල්ස් මයි බහුතරයක් විශේෂ ඉන්ඩස්ට්‍රීස් වල කෙරෙන්නේ. ඒක වහ වහ වෙනස් කරගත යුතුයි. නැත්නම් ලංකාවට අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඔය රුපියල් 100කට එක්ස්පෝර්ට් කරනවද ඔයා රුපියල් 5000කට ඒ භාණ්ඩේම එක්ස්පෝර්ට් කරනවද පිටරටේ යවනවද කියලා ඔයා තීරණයක් ගන්න ඕන.
මහිතන්නේ ඔබතුමා කියපු කාරණෙත් එක්ක අර හඳ බලන්න කියනකොට හඳ බලන්න නැතුව ඇඟිල්ල දිහා බලන වගේ කතාවක් තමයි අපේ රටේ බොහොමයක් පිරිසක් අතර තියෙන කාරණේ. මේ කාරණේ නිසා හරියට මේක ගලපගත්තොත් හරියාකාරව නිසි කළමනාකරණ ක්‍රමවේදයක් එක්ක යොදාගත්තොත් මේ නිදාණය තුළ හරි අපූරු දේවල් අපිට බලා කියා ගන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් තුළ. ඒ නිසා ඔය කියන කාරණේ අගේ එකතු කරලා හරි අපූරුවට කරගෙන යන වසර ගණනාවක් තිස්සේ විජලිත තාක්ෂණයෙන් අපේ රට සුපෝෂණය කරන ආයතනයක් තමයි NCA ඉංජිනේරින් ආයතනය. බාධක බොහොමයක් තියෙනවා මම හිතන ඔබතුමාට. ප්‍රවේශයක් විදිහට ඔබතුමා කියන්නේ කවුද සහ ආයතනය පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු. ඔව් අමල් මම මේ ශේත්‍රයේ මුලින්ම උසස් අධ්‍යාපනය මොරටු විශ්වවිද්‍යාලයෙන් ලැබලා ඊට පස්සේ ඩොකැඩ් ආයතනයේ මුල් සේවයට ගියාට පස්සේ තමයි NCA ඉංජිනේරින් ආයතනයේ මුලින්ම බිහි වෙන්නේ. ඇත්තටම අමිල දැන් මේ අවුරුද්ද අපේ දසවෙනි සංවත්සරේ නොවැම්බර් මාසෙට ඉලබිලා තියෙනවා. ඉතින් අපි මේ කාලයේත් මේ දසවසර තුර අපි මුලින්ම මේකේ ආරම්භ වෙන්නේ මේ නැව්වල කොටස් හදන එකට තමයි මුලින්ම මේකේ ආරම්භය වෙන්නේ. ඊට පස්සේ මේක අපි එනවා construction field වලට. ඒතර ඒ වෙනකොට ලංකාව තුල lifting devices ඒ දේවල් හැමදේම ගෙනා පිටරටවල් වලින්. ඉතින් අපි ඒකත් එක්ක අපි ලංකාව තුල bar bending machine සෝ වර්ග ගණනාවක් හැදුවා. දැනටත් පොඩි ප්‍රමාණයක් කරගෙන යනවා. මේ වෙනකොට අපි 2015 දී අපි තීරණය කරා මේ ලංකාව තුල අපි construction ම විතරක් නෙමෙයි. මොකද ලංකාව තුල වැවෙන වර්ග තියෙන ලංකාවේටම ආවේනික වෙච්ච දේවල්. ඒතර මේකෙදී දැන් ක උදාහරණයක් තමයි සිලෝන් ටී කියන එක තියෙනවා නේ අපි ලංකාවේ ඕනතරම්. නමුත් අපි අදටත් පිටරට විකුණන්නේ ඉතාම පොඩි ගානකට. නමුත් වෙන ස්පෙෂල් ආටිෂන් ටී නැත්නම් ඔය සීට් කියන්නේ ඒක හඳුන්වන গোল্ডන් ටිප් එක, සිල්වර් ටිප් එක ඔය කියන වර්ග ගණනාවක් තියෙනවා. දැන් අපේ මැෂින්ස් වලින් මේ වෙනකොට වර්ග 110කට වඩා ලංකාව තුර නිෂ්පාදනය කරනවා. ඩ්‍රැගන් ටී, කොයින්ස් ටී කියලා වර්ග ගණනාවක්ම තියෙනවා. දැන් ඒවා රුපියල් 50,000 60,000 කිලෝ එකක් වෙන්නේ. ඒව හදන්න ගන්න ප්‍රොඩක්ට්ස් ටිකත් අපි කරන්නේ කලවම් කරලා අර ගොඩක් විදියට හදන රුපියල් 1500 2000 විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔය ටික වෙන් කරලා අරගෙන සුළු ප්‍රමාණවලින් ලංකාව තුළ තමන්ගේ වත්තේ තියෙන හොඳ ප්‍රොඩක්ට් එක තමන්ට ලොකු මුදලකට සමහර වෙලාවට එයා කිලෝ 100ක් හදලා ගන්න මුදලට වඩා කිලෝ 2ක් 3ක් දළු අරගෙන ඉවර වෙලා එයාට අර ආදායමට වඩා මුදලක් උපයන්න පුළුවන්. ඒ කාරණේ අදාළ නිෂ්පාදකයන් සහ මේ වතුවල හිමියන් දන්නේ නැද්ද නැත්නම් කල්පනා කරන ඔබතුමාගේ අදහස මොකක්ද? නෑ මෙහෙමනේ අමිල ලංකාව තුල නීතිය තියෙන්නේ ඉතාම පැරණි නීතිය. ඒක තුල ලංකාවේ තේකොළ නිෂ්පාදනය තහනම්. ඒක කියන්නේ මත්ද්‍රව්‍ය පෙරණ හා සමානයි. කිසිම කෙනෙක්ට නිෂ්පාදනය කරන්න බෑ. කියන්නේ ඒ නීතියත් එක්කම එකතු වෙලා තියෙන වංගෙඩි පෙපෝ කියලා මේ ටී එකකුත්. හැබැයි ලංකාවේ මම මේ ශේත්‍රයේ මැෂින්ස් හදන්න පටන් ගත්තම තමයි දැනගත්තේ. ඒ වෙනකම් මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒකා කියන්නේ අතීතයේදී ලංකාවේ ආයත තේ බොන්න හිතිලා මෙයාලා වංගෙඩි එක දාලා කොටල වේලරන් තේ බීලා තියෙනවා. ඒක තමයි වංගෙඩි පෙපෝ කියලා කියන්නේ. හැබැයි ලංකාවේ අය ඕක දන්නේ නැහැ. හැබැයි පිටරටය ඕක දන්න. ඒන් තේකොළ කිලෝ එකක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 15,000ක් විතර වෙනවා. අපි ලංකාවේ අයටත් මේක අපි හඳුන්වලා දෙන අපේ මැෂින්ස් වලින් එයාලා රුපියල් 6000, 4000, 6000 අතර තමයි විකුණන්නේ. ඉතින් මේ තේකොළ එක හදන්න යන්නේ කිලෝ 5ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් රුපියල් දැන් මම දැන් 200 ගාන ගත්තත් කිලෝ 5ට යන රුපියල් 10යි. ප්‍රොසෙසින් කෝස්ට් එක මේක කර ගත්තත් ලොකු ඉන්කම් එකක් උපයන්න පුළුවන්. ඒ ඔය මම කිව්වේ ඒ කියන්නේ එක කොටසක් විතරයි. ඉතින් ඇත්තටම දැන් අපි මේ වෙනකොට ටී වර්ග ගණනාවකට වෙන වෙනම ව්‍යවසායක හදනවා. මම අමිලා ඉස්සලා වැඩසටහනකත් කිව්වේ දැන් අපි කරන්න ඕන ඉන්දියාප කඩයක් දැම්මම එහා පැත්තේ තව ඉන්දියාප කඩයක් දාන එක නෙමෙයි. එහෙමනම් වෙනස් මේ හොදි වර්ග ටික වෙනස් කරි වර්ග ටික වැටෙන්න ඕනේ. ඊට පස්සේ චෝටිස් ටික එහා පැත්තේ තව කඩයක් වැටෙන්න ඕනේ. එහෙම වෙනස් වෙනස් කඩ ටිකක් වැටුනම ඒ ප්‍රදේශරත් වැඩි ෆුඩ් ස්ට්‍රීට් විලේජ් හරි මොනවා හරි මෙන්න කෑම තියෙන නගර. එතකොට ගමේ මිනිස්සු ටික විතරක් නෙවෙයි යමෙලෙන්නේ. හැබැයි එහා පැත්තේ ඉන්දියාප කඩයක් දැම්මොත් මොකද වෙන්නේ? එතෙන්ට ගමේ මිනිස්සුත් ඇවිල්ලා ගමේ ඉන්න මිනිස්සු දෙකට බෙදෙනවා. මේ කඩේටයි මේ කඩේටයි. ඒතර දෙන්නටම ආදායම අඩු වෙනවා. හැබැයි අර මං කියන කන්සෙප්ට් එකට ආවම වටේම තියෙන ගම්වලින් මෙතෙන්ට එනවා. මොකද ආවම යාට තෝරගන්න වර්ග ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ දැන් අපි මැෂින්ස් දෙද්දී අපි කවදාකවත් එක ළඟට පොල්තෙල් නිෂ්පාදකයෝ දෙන්නේ නැහැ. අපි කියන්නේ එන්නේ අපේ ළඟට මෙහෙමයි අර එහා පැත්තේ තියෙනවා මෙහෙමයි මහත්තයා මෙන්න මේ එහා ගමේ මෙහෙම එකක් තියෙනවා නැත්නම් අපේ ගමේ ගෙවල් දෙක තුනක් එහා තියෙනවා පොල්තෙල් නිෂ්පාදනය කරනවා. අපි කියන්නේ ඔයා එපා. ඔයා වෙනස් දෙයක් කරමු. මොකද ලංකාව තුල ඒ වගේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර වර්ග
අනන්ත ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය වැඩිපුරම ඔබතුමාගේ ආයතනයේ මේ යන්ත්‍ර මිලදී ගන්න ඉන්න ප්‍රතිචාර මොන වගේ ශ්‍රේෂ්ඨවලටද? මේ මැමුල් ඇත්තටම දැන් ගිය අවුරුදු වල රැල්ල තිබුණේ අර මේ කැන්සර් කතන්දරෙත් එක්ක පොල්තෙල් නිෂ්පාදනයට ඇමිල. ඒතර මිනිස්සු මුළු ලංකාවේම මිනිස්සු පොල්තෙල් හදන්න තමයි ගියේ. හැබැයි අපි එනෙහි අපි හැම වෙලාවෙම නවත්තලා කියනවා එපා කරන්න, තමන්ගේ ගමේ තියෙනව නම් ඔයා පටන් ගන්න එපා. මොකද ගමේ 3-4 දෙනෙක් පොල්තෙල් මෝල් දාගෙන තේරුමක් නැහැ නේ. මොකද වතුර බොන වගේ පොල්තෙල් බොන්නේ නැහැ නේ අමිල. එතකොට අපි කරේ ඔයාලා ගමේ මොනවද තියෙනවද? උදාහරණ රත්නපුර ගත්තම අපි ආව ගමන් කියන්නේ ඔයාලා බල් ප්‍රොඩක්ෂන් පටන් ගන්න තෙඹු වලට. ඇත්තටම දැන් ඊළඟට හීම්බෝ විටිය ගත්තම يعني මොකද තෙඹු කියන එක රත්නපුර දිස්ත්‍රික්කේ ඕන තරම් වැවෙනවා. ඒ කියන්නේ කැලෑවලත් නිකම්ම හැදෙන එක. දැන් හීම්බෝ විටිය කියන ශාකය කළුතර ප්‍රදේශයේ වැවෙනවා. ඒක නිකන් උතේ ඔය තියෙන මේ රබර් වතු වල ඔහේ යන දෙයක්. ඉතින් අපි ගොඩක් සල්ලි දීලා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තනේ බොනවනේ. ඇයි ඒ වෙන්නේ? අපිට පහසු වින්දානේ. ඉතින් අපිට දැන් උදාහරණයකට තෙඹ බොනවා කියලා හිතන්නකෝ. නැත්තම් කරපිංච කියලා ගන්නකෝ. දැන් ටේස්ට් එකත් හරි හොඳ ඩ්‍රින්ක් එකක් ඒක. දැන් කරපිංච අපිට පුළුවන් නම් තේ හදා ගන්නවා වගේ හරි සරලව බෑග් එකක් දැම්ම තේ බොනවා වගේම බොන්න. එතකොට මිනිස්සුන්ට මේක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපි කස්ටමර්ස්ලා හදන්නේ අන්න ඒ වගේ අගේ එකතු කළපු ක්ෂණිකව භාවිතා කරන්න පුළුවන් දේවල් විදියට. මම හිතන්නේ මෙතුමා මේ සඳහන් කරන්නේ විවිධ ශ්‍රේෂ්ඨෝස්සේ විශේෂම විජලිත තාක්ෂණය පාවිච්චි කරොත් එහෙම හොඳ වෙළඳ පොලක් තියෙනවා, හොඳ අගේ එකතු කළ නිෂ්පාදනය වෙනවා. ඒ හරහා සමස්තයක් විදියට අපේ රට සංවර්ධනය කරගන්න පුළුවන් කියන කාරණේ මම හිතන්නේ මෙතුමා උදාහරණ කීපයක් ගත්තා. දැන් පලා වර්ග ගත්තොත් තෙබු, ඒ වගේම කරපිංච සහ විවිධ දේවල්, ඒ වගේම විවිධ ආහාර වර්ග, එළවලු වර්ග සහ පොල්තෙල් වගේ දේවල් හදාගන්න විශේෂම කොප්පරා නේද? නැත්නම් පොල් වියල්න. මෙන්න මේ ක්‍රමවේදයන් වලට විජලිත යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන් කියන වගේ තමයි ඔබතුමා සඳහන් කරේ. සහ ඊටාම සිදුව කාර්යක්ෂම එහෙම නේද? ඔව්. එතකොට දැන් එතෙන්දී ගත්තොතින් විශේෂයෙන්ම දැන් අපි පොල් මේ පොල්තෙල් නිෂ්පාදනය කරගත්තම දැන් අපි ෆාම් ඔයිල් හොඳ නැහැ කියලා වෙලා අයින් කරානේ. හැබැයි මිනිස්සු කවුරුත් දන්නේ නැහැ අපි බේකරියෙන් ගන්න ප්‍රොඩක්ට් එකට ෆාම් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. එහෙමනම් රයිස් එකට පාවිච්චි කරන්නේ ෆාම් ඔයිල්. මොකද ඇස්ට්‍රා දන්නේ නැහනේ. හැබැයි ඇස්ට්‍රා කියන්නේ ඒ වගේ නැතුණු ගත්තම මොකද ෆාම් ඔයිල් වල රසක් නැහැ. ටේස්ට් එකක් එන්නේ නැති හින්දා අර ප්‍රොඩක්ට් එක පොල්තෙල් කියන රසට යන්නේ නැහැ. ඉතින් මිනිස්සු හිතන් ඉන්නවා අපි ෆාම් ඔයිල් කන්නේ නැහැ කියලා. නමුත් අන්තිමට වැඩිපුරම කාලේ තියෙන ෆාම් ඔයිල්. ඔය පොල්තෙල් ගැන නම් වෙනම කතා බහක් තියෙනවා මේ මැතිතුමනේ. ඒ පිළිබඳව අපි කතා බහ කරමු හැකි විලස මේ වැඩසටහන අතරතුරේදී. යලිත් ආචාර්යතුමා වෙත යොමු වෙන සූදානම් විශේෂම දැන් මෙතුමා සඳහන් කළ අර විවිධ ආහාර වර්ග අගය එකතු කරලා නිෂ්පාදනය කළොත් එහෙම හොඳ වෙනද පොලක් තියෙනවා කියන කාරණේ. ඒ වගේම තවත් හොඳ දෙයක් මතු කරා මේ ආචාර්යතුමනි, මේ අපේ රටේ බොහොමයක් පිරිස කැමති කොපි කරන්න කියන්නේ. අනේකා කරන එක ඒ විදිහටම ඒ තැනම ළඟම කරනවා. අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ වගේ හරියටම දෙන්නටම නැති වෙලා යනවා. මේකට විද්වත් අසුන නියෝජනය කරමින් ඔබතුමාට ලබා දෙන්න තියෙන මොන වගේ අදහසක්? ඇත්තටම මේ මම තරම් වේගෙන් කතා නොකලට එතුමා මම හිතන්නේ බොහොම හිමින් ලස්සනට ලොකු කතන්දරයක් කිව්වා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කතාවෙන්. හරිම ලස්සන, ඉතාලම මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒකේ කරුණු දෙකක්. එකක් තමයි ඔය කොපි කරනවා කියන එක අපි ඊළඟට යන්. ඒකේ පළවෙනි කාරණය තමයි අර ඔය අගේ එකතු කිරීම සම්බන්ධයෙන්. දැන් මේ මං මෑතකදී දැන් මම මේ 28 වෙනිදා යනවා මේ ව්‍යාපාරයට. මං නම කියන්නේ නැහැ, තාම මෙතන වැඩේ ඉවර නැති නිසා. රිටිගල ප්‍රදේශයේ තියෙනවා ඔගොලු කවුරුත් දන්න ඉතාම ප්‍රසිද්ධ තේ නිෂ්පාදකයෙක් ඉන්නවා ලංකාවේ. ඒක ටී ටූරිසම් කරන ඔන්න ලොකු වැඩක් කරනවා. එයා ඒක මට කතා මම එතුමත් එක්ක සාකච්ඡා කරනකොට මට පුදුම හිතුණා. ඒ අගේ එකතු කිරීම ලංකාවේ කවුරුත් කරන්නේ නැහැ. එයා මට සමහර කියපුවා, එයා මට කියනවා ලෝකේ කවුරුත් කරන්නේ නැහැ. කරන්නේ එයා කියනවා මම මීඩියම් ස්කේල්, මම මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයක්. හැබැයි මම කරන්නේ යුනික් වැඩක්, අලුත් වැඩක්, කවුරුත්ම කරන්නේ නැති වැඩක්. ඒතකොට අනිත් අය කිලෝ 5000ක් විකුණලා ලක්ෂ 5ක් ගන්නකොට මම කිලෝ 5ක් විකුණලා ලක්ෂ 5ක් ගන්නවා කියලා එතුමා මට කියනවා. ඔබට මං කියන්නේ ඔබ කියන්න පැහැදිලි කරේ ඔය කාරණේ. මේක ඒවට ප්‍රායෝගික උදාහරණ ලංකාවේ තියෙනවා. හැබැයි ඉන්නේ එතුමා මට තව ලස්සන කතාවක් කියපුවා මට මතකයි. දැන් ඔය රිටිගල ඒ ප්‍රදේශයට ටුවරිස්ලා ගේන්න බෑ කියලා මිනිස්සු කතා කරාලු. එතුමා ඔය ටී ටුවරිසම් කියන සංකල්පය ගෙනල්ලා දැන් රිටිගල ප්‍රදේශය ඔය ඇල්පිටිය ප්‍රදේශයේ ටුවරිස් පුරවරයක්. මං කියන්නේ එහෙම කරන්න පුළුවන්. අලුත් නිර්මාණවලට එහෙම පුළුවන් කරන්න. ඒ වැලියු ඇඩිෂන් එකට පුළුවන්. හැබැයි
ඕක දැන් තියෙන ගැටලුව ඕක නෙමෙයි. ඕකේ තියෙන ගැටලුව දැන් ඔබ මට කිව්වනේ මේ කොපි කරන්න කැමතියි කියලා කට්ටිය. මං කියන්නේ කොපි කළාට කමක් නැහැ. හැබැයි දෙදෙනාටම නැති වෙනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මොන දෙයක් කොපි කළාට කමක් නැහෙනේ. මූල මෙහිමයි. ඕනම දැන් උදාහරණයකට ඔබ ජපානයේ, ඔබ චීනයේ, කොරියාව ටිකක් අඩුයි. හැබැයි ජපානයේ සහ චීනයේ මුල්ම අවධීන් ගත්තාම, ජපානයේ මුල් අවධිය ගත්තාම ඒවා ඍජු කොපි කිරීම. ඒ කියන්නේ වෙන රටක හදපු එකක් ඒ විදිහටම පොඩි අගයක් එකතු කරලා විකුණනවා හදලා. චීනයත් තාමත් 100%ක් මිදිලා නැහැ කොපි කරන එකෙන්. යම් අගේ එකතු කිරීමක් කරලා විකුණනවා. හැබැයි ඒගොල්ලෝ ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ, එහෙම නැත්නම් සංවර්ධනයේ උඩට එන්න ටික ටික අර කොපි කරන පෝෂන් එක අඩු කරලා ඒගොල්ලන්ගේ යුනික්නස් එක තියෙන පෝෂන් එක වැඩි කරනවා. ඉතින් ඒකට ලංකාව යන්න ඕන. එකම දේ තියෙන්නේ මෙතන මට තියෙන ගැටලුව තමයි මෙතන මේක මේ හරියට මේ කෝඩිනේට් වෙන්නේ නැහැ. මේක හරියට සම්බන්ධීකරණය වෙන්න. ඒකට සම්බන්ධීකරණය කරන ආයතනයක් ඕන. ඒ සම්බන්ධීකරණය කරන අපි කියමු මේ IDB එක ප්‍රශ්නයක් නැහැ. මෙයා දැන් මෙහිමනේ IDB එක කරන වැඩ ඒ විදිහටම නෙඩායක කරනවා නම්, නෙඩායක කරන වැඩ විධාත කරනවා නම්, ඔය තුනම කරන වැඩ, තුනම පාලනය කරන කර්මාන්ත අමාත්‍යංශයත් ඔය කියන වැඩ ටිකම කරනවා නම් මේකේ තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා මේක එකට එකතු කරන්න ආයතනයක් අවශ්‍යයි. ඒක එකතු කරා නම් ඔය කියන කොපි කිරීම, ඔය දේවල් අඩු කරලා අර රටවල් ඉදිරියට ගියා වගේ ලොකු අවස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට. මං හිතන්නේ ඔයාගේ එකතු කිරීම කරලා විශාල තැනකට මේ රට ගෙනියන්න. අනිවාර්යයෙන්ම ඔබතුමා කියපු කාරණේත් එක්ක කර්මාන්ත අමාත්‍යංශය, ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලය එකතු පහදව සංවිධානය වෙලා අදාළ වැඩපිළිවෙල මේ වෙනුවටත් ක්‍රියාත්මකයි. සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කරමින්, ඒ වගේම විශ්වවිද්‍යාල, ඒ වගේම පසුගිය දවසක අප දුටුවා බන්ධනාගාර රැඳවියන් පවා දැනුවත් කරමින් සමස්ත එකට එක මිටට ගන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ බව අපි ඉතාම සුබ ලකුණක් අපි දකිමු, අනාගතයේ දකිමු. මේ පිළිබඳව කතා බහ කරන්න කලින් යලිත් විරාමයක් ලබා ගන්න අපි සූදානම්. හොඳයි, ඔබ යලිත් සාර සංකතන වැඩසටහනත් එක්ක අපිට පුළුවන් ජය ගන්න. අපේ රටේ ඕනතරම් දේවල් තියෙනවා. නිසි කළමනාකරණයක්, නිසි පිළිවෙලක් තිබ්බොත් එහෙම ඉතාම ඉක්මනින් සංවර්ධනය වෙන්න පුළුවන් කියන වග තමයි අපි සෑම වචනයකින්ම සෑම වෙලාවකදීම කියන්න උත්සාහ කරන්නේ. ඒ ධනාත්මක සිතිවිල්ලත් එක්ක ඔබතුමා කියපු ප්‍රවේශයකුත් එක්ක යලි සූදානම් වෙනවා අපේ නිලංක සම්පත් මැතිතුමා වෙත යොමු වන්න. එතුමා NC ඉංජිනේරින් ආයතනයේ නියෝජනය කරන්නේ. දැන් විජලිත තාක්ෂණය ගත්තාපුවාම මට ඔබතුමා සඳහන් කරා ඕන වෙලාවට යන්ත්‍ර සූත්‍ර එහෙම දෙන්නේ නැහැ, නිසි පුහුරීමක් බලනවා. අදාළ මිලදී ගන්න දැන් ඔබට මුදල් තිබ්බා කියලා හෙට ගියොත් එහෙම අදාළ යන්ත්‍රය මෙතුමාගේ ආයතනයේ මිලදී ගන්න එක පාර්ටම දෙන්නේ නැහැ. ඇයි එහෙම දෙන්නේ නැත්තේ? නැ, මේ ඒකේ කතාව මෙහෙමයි අමිල එන්නේ. දැන් කවුරු හරි කෙනෙක් සල්ලි ටිකක් අරගෙන අපේ ආයතනයට එනවා, මට මැෂින් එකක් ගන්න ඕනේ. එයා දන්නේ නැහැ මේ සල්ලි ටික අරන් ඇවිල්ලා මොකද්ද කරන්න කියලාවත්. කියන්නේ දැන් එයාගෙන් අපි හන්නේ මොකද? දැන් හිතන්නකෝ, සරල තේරෙන දේ තමයි මේස පිහි යයි මහ පිහි පොරෝ ඔය සේරගෙම කරන්න කපන එකනේ. එයා අරන් ඇවිල්ලා කියනවා මට කපන එකක් දෙන්න කියලා. ඉතින් මම එයාට මොකද්ද දෙන්නේ? නමුත් එයාලා වෙන තැනකට ගියාම එයාට කෝකටක් තියෙන්නේ, කොස් ගහ කපන්න දෙන්න තියෙන්නේ මේස පිහිය. දැන් අපේ ළඟ එහෙම නෙමෙයි. අපේ ළම ගත්තට පස්සේ මාළු මස් වර්ග වේලන කෙනෙක් නම් එයාට වෙනම මැෂින්ස් වර්ග තියෙනවා. තීකොළ නිෂ්පාදනයේ සඳහා යනව නම් ඒව වෙන, ඒ කියන්නේ කරවල නිෂ්පාදනයටද? ඔව්, කරවල නිෂ්පාදනයේ, උම්බලකර නිෂ්පාදනයේ, ඒ විතරක් නෙවෙයි අමිල. දැන් ලංකාවෙන් අපි මැෂින් තරම් පිටරට යවනවා ඉන්නවා. ඔය දඩ මස් කියන වගේ මස් වේලලා දැන් ඉස්සර දැන් වැද්දුගේ මේ වගේ කියන්නේ කරේ මේ මස් තරම් වේලුවන් මීපැණි දාලා මෙයාලා දැන් කරන්නේ කුකුල් මස්, හරක් මස්, ඒ වගේ දේවල් වේලලා අර වගේ ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාව තුළ දැන් මේ සත්වාහන නිෂ්පාදනයේදී අපි මේ ඔය හොඳ මේ බල්ලොන්ට දෙන කියන්නේ ඩොග් ෆුඩ්ස් කියන එක ලංකාවේ කරේ ඉතාම අඩු ප්‍රමාණයකින්නේ. දැන් මේ වෙනකොට ලංකාවේ හදලා පිටරට යවන අය ඉන්නවා. ඒ වගේ වෙනස් වෙනස් ශේෂ්ත්‍රවලට මැෂින්ස් තියෙනවා. දැන් මේ පොල්තෙන් නිෂ්පාදනය ගත්තට පස්සේ අපි ට්‍රේස් එක්ක යන පොඩි පොඩි යුනිට් නෙමෙයි, ලොකු යුනිට්ස් තියෙනවා. තේකොළ නිෂ්පාදනයේ සහ වෙන රෝ මැටීරියල් වලට ගත්තට පස්සේ එකවර ටොන් එකහමාරක් දෙකක් ලෝඩ් කරන්න පුළුවන්. පැයකට ටොන් එකහමාර දෙක ඩ්‍රයිව් වෙන යුනිට්. ඉතින් අර අය සල්ලි දාගෙන ඇවිල්ලා නිකන් ඇවිල්ලා යුනිට් එකක් දෙන්න බෑ නෑ මිල. ඒ වගේම තමයි එයා ඒ ශේෂ්ත්‍රය පිළිබඳ දන්නේ නැහැ.
උදාහරණයක් විදිහට තමන්ගේ ගමේ තියෙනවා රෝ මැටීරියල්. ඒ කියන්නේ උදාහරණයකට අපි දන්නකෝ මස් මාළු ඒ තියෙන ප්‍රදේශයක්. දැන් උදාහරණයක් ලංකාවට ඉන්න මූද තියෙනවා නේද? නමුත් අපි අදටත් මොකද කරන්නේ? පිටරටවල වලින් කරවල ලංකාවට ගෙන්නනවා. ලංකාවේ කරවල ගත්තොත් ඒ මිනිස්සුන්ට කන්න බෑ. ලුණු වැඩි සහ නරක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ කරවල වලට සත්ව අප්‍රදව්‍ය අනන්තවත් එකතු වෙලා මේ බල්ලෙක් අරන් යනවා කටින් උගෙන් උදුරගෙන ගහලා බිම දැම්මට පස්සේ අරගෙන එනවා. ඔය තත්ත්වකින් තමයි ලංකාව තුල කරවල නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ ළඟ මැෂින්ස් තියෙනවා. අපි දෙන්නම් ඔයාලට හරි ක්‍රමවේදයක් ඇතුළත පැය 24ක් ඇතුළත සුපර් ක්වොලිටි එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් ටික. ඒතර ඒ පැත්ත විතරක් නෙමෙයි. දැන් පහුගිය කාලේ මිනිස්සු කහ වැව්වනේ අපිට. නමුත් මේ කහ ටික බවල ඉවරුණාට පස්සේ මේකට කරන්නේ මොකද්ද කියලා ප්‍රතිපත්තියක් නැති වුණා ලංකාවේ. දැන් මුලදී මේ කහ කිලෝ එකක් ගියා මට මතකයි හරිනම් රුපියල් 6000ට 7000ට. අන්තිමට රුපියල් 100ට විකුණන්න බැරි වුණා. අන්තිමට වුණේ මොකද? අර ගොවියා අමාරු වෙටිච්ච කුණේ. හැබැයි ඒ වෙනකොටත් අපි කතා කරා සිලෝන් ටර්මරික් කියන සන්නාමය ලෝකෙට ගෙනියන්න පුළුවන්. මොකද අපේ ටර්මරික් වල තියෙන ගුණාංග වෙන කිසිම තැනක නැහැ. එක් සිනමන් විතරක් නෙමෙයි අතරම දැන් සිලෝන් ටර්මරික් කියන එක ඒ කන්සෙප්ට් එක ඉදිරියට ගෙනිච්ච නම් ලංකාවට සිලෝන් ටී විතරක් නෙමෙයි අපිට සිලෝන් සිනමන් එක සිලෝන් ටර්මරික් අපි ලංකාව තුල විදේශ විනිමය ගේන්න බලද්දී බල් ප්‍රොඩක්ට් කියන්නේ ලොකු ප්‍රමාණي දේවල් නිෂ්පාදනය කරන්න නෙමෙයි අපිට ආවේනික වැඩි වටිනාකමක් තියෙන දේවල් ටික තමයි අපි එළියට ගෙනියන්න ඕන. ඉතින් අපි දැන් මම ආයතනයේ විදිහට ඒකයි මම එන මිනිස්සය සල්ලි දාන් ආව පළියට කරන්නේ. හේතුව තමයි එයා සල්ලි අරන් මගෙන් මැෂින් එක අරන් ගිහිල්ලා එයාට හිතුමතේ දේවල් නේ කරන්නේ. එතකොට එයා දැන් උදාහරණයට කොලකැඳ වේලල හදන කෙනාට පුළුවන් ඕකට තනකොළ හරි මොනවා හරි දේකුත් එකතු කරන්න. එතකොට එයා කරන්නේ ක්වොලිටිය අඩු ගාන අඩු ප්‍රොඩක්ට් එකක්. ලංකාවයි කරන දේවල් මේ දැන් තුන පහවලට එකතු කරනවානේ හාල් පිටි. ඒ වගේම මොනවා හරි ලාභයට තියෙන කොළ జాතියක් කැඳේකට එකතු කරන්න පුළුවන්. ඔබතුමායක වගකීමෙන්ද කියන්නේ තුන පහවලට ඔය අදාළ දේවල් මේ වෙනකොටත් එකතු කරමින් වෙනද පොලේ තියෙනවා කියලා මේ වෙනකොටත් වෙනද පොලේ ඔබතුමා වගකීමෙන් කියනවා. වගකීමකින් කියන්නේ මේක නොවෙන්න නම් හාස්කම් කරන්න තැනක් වෙන්න ඕනේ. ඕනම වෙලාවක එන්න ඕන ආයතන කෙනෙක් කොටුවට යන්න. කරල් කිලෝ එකක් රුපියල් 1200 වෙනකොට රුපියල් 750ට තියෙන මිරිස් කොටලා. ඕකම නේද පොල් තෙල් වලටත් තියෙන්නේ. සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම පොල් තෙල් බෝතලයක් හදන්න කොපමණ මුදලක් යනවද? ඉතින් අමිලා අඩුම පොල් ගෙඩි 5ක් 6ක් අතර ප්‍රමාණයක්. අපි 6ක් කියමුකෝ. ඒතර සාමාන්‍ය DC වලින් ගත්තොත් කිලෝ 3මාරයි. DC කිලෝ එකක් සාමාන්‍ය මේ වෙනකොට මාකට් එකේ රුපියල් 110ක් වෙනවා. ඒතර එතෙන්දිම මේ ප්‍රොසෙස් එකටම සාමාන්‍ය රුපියල් 500කට වගේ ආසන්න ප්‍රමාණයක් 400 500 අතර ප්‍රමාණයක් යනවා ප්‍රොසෙස් එකට. කොහොමත් 700ක් විතර වෙනවනේ එතකොට. ඔව් බෝතලයක් කරනකොට සාමාන්‍ය හරි ක්‍රම වේදෙනේ. මම කියන්නේ පොල් තෙල් 450ට 400ට තියෙනවා. නෑ මිල රුපියල් 320ක් තියෙනවා. ඉතින් ඕවා මැජික් වෙන්න ඕනේ. ඒක පොල් තෙල් නෙමෙයිද කියන්නේ? තෙල් එක බලන්න මොනවද කියන එක තීරණය කරන්න වෙන ටෙස්ට් රිපෝර්ට් වලින්. මොකද මේ ප්‍රශ්නේ මම ඔබට සාමාන්‍ය මනුස්සයෙකුගේ දැනුම තියෙන්න ඕන ප්‍රධානම දේ. හොඳයි මේ ප්‍රශ්නේ මම අහන්නේ ඊටාම මේ කනගාටුදායක කාරණකුත් එක්ක විශේෂම ආචාරතුමනේ අපේ රටේ බෝන් නොවන රෝග වැඩි මේ ප්‍රතිශතය ඊටාම ඉහළයි. අදිනුට අපේක්ෂා රෝහලේ වාට් නැත්තම් මේ රෝහල් නේවාසිකාගාර පිරි ඉතිරිමින් යනවා. රෝහල් වල විශේෂම ඖෂධ හිඟයක් තිබෙනවා. මේ කියන කාරණෙත් එක්ක ඔබගේ දුවා දරුවට ගෙන යන පුංචි රස කැවිලේ සිට මේ විෂ අන්තර්ගත තියෙන්න පුළුවන්. එනිසා මේ දේවල් පිළිබඳව අදාළ අංශවල අංශපදහරින් සඳහන් කරපු ඇතැම් ප්‍රකාශ පිළිබඳවත් අපේ කනගාටුව යලි යලිත් සිහිපත් කරන විවිධ මාධ්‍ය ආකෘතිවලදී පැහැදිලිව මම නම් මේ පිළිබඳව ඍජුව ප්‍රකාශ කරලා තිනවා. ටිකක් වස තිබ්බට කමක් නැහැ කියන කාරණේ. එනිසා රොබුතුමා සඳහන් කරපු අදාළ ආයතන ප්‍රධානින් පත් කිරීමේදී නීති රීති විතරක් නෙමෙයි මානසික බවත් හිතන්න ඕන. හැබැයි මෙතුමා කියපු විදිහට රුපියල් 400ට ওই විදිහට පොල් තෙල් බෝතලයක් සැරිසරන විට අපේ සමාජය තුළ එතකොට ගුණාත්මක භාවයක් නැහැ. නිරෝගී ජාතියක් නැතුව කොහොමද රටක් සංවර්ධනය කරන්නේ? ආචාර්යතුමාට ප්‍රවේශයක්. දැන් ඔබ මාව මං හිතන්නේ ටිකක් මම හිතන්නේ මාව ගෙනියනවා ටිකක් සමහර විට නෑ ඒක කමකුත් නෑ කිව්වට මට හිතෙන්නේ. රටක බේස් එක නිරෝගී ජාතියක්. අපි යම් යම් පියවර මේ රටේ අරගෙන තියෙනවා. මේ රටේ යම් යම් පියවර නිරෝගී ජාතියක් බිහි කිරීමට ගත්තු ඉතාම වැදගත් තීරණ තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ගත්තු තීරණ ගත්ත විදිහේ වැරද්ද නිසා ජනාධිපතිවරු ගෙදර ගියා, ආණ්ඩු පෙරළුණා. එතකොට මම එතනින් එහා ඒක ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි ගත්ත බෙස්ට්ම ඩිසිෂන්ස් හොඳම තීරණ සමහරලාට මම ලංකා ඉතිහාසයේ දේශපාලන ඉතිහාසයේ දැක්ක හොඳම තීරණය
අපි ඕක වහන්න නැතුව කෙලින්ම කියමුකෝ ඕගනික ඔබතුමා කියන්නේ කාබනික වගාව සහ රසායනික හැබැයි ඒක ගත්ත විදිහ වැරදි හැබැයි ඒක හරියට ගන්නකොට හරියට ගන්න ඒක නිලධාරියට විශාල වගකීමක් තියෙනවා හරියට ගන්නේ කොහොමද ඕකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා අපි උගන්වනවා විශ්වවිද්‍යාලයේ චේන්ජ් මැනේජ්මන්ට් කියලා එක වෙනස්කම් කලමනාකරණය කියන්නේ. ඔය දේවල් දන්න පිරිස නෙමෙයිද ඔය කියපු අදාළ උපදේශක තනතුර. ඒක කෙරෙලා නැහැ ඇත්තටම. ඒ කලමනාකරණය කෙරුණෙම නැහැ. සංකල්පය හොඳයි, තීරණය ගත්ත විදිහ වැරදි. එතකොට ඒක අවසාන වශයෙන් ප්‍රතිඵලය අන්තිම නරකයි. ඉතින් ඒ වගේ රටක් සංවර්ධනය වෙන්න තියෙන කරනකොට දැන් ඔබ සංවර්ධනය කරන්නේ මොකටද? ඔබ සංවර්ධනය කරන්නේ රටේ මිනිස්සුන්ගේ සතුට වැඩි කරන්න. රටේ මිනිස්සුන්ගේ ජීවන රටාව හොඳ කරන්න. එතකොට අවසාන වශයෙන් ඔබ මේ සියල්ල කරලා ඉවරලා රටේ මිනිස්සුන්ගේ ජීවන රටාව හොඳ නැත්තම් ඒ වගේම අඩු ලෙඩ්ඩු ටිකක් නම් අඩු ආයු කාලයකින් මේද අඩු ආයු කාලයකින් නම් මිනිස්සු මැරෙන්නේ එතකොට පරිසරයේ දූෂණය වෙලා නම් එතකොට මොකද්ද එතන කරන්න කතා කරන්න තියෙන දේ ඉතින් ඒක නිසා ඒක අත්‍යවශ්‍යයි ඒක තමයි බේස් එක ඒ කියන්නේ රටක මූලික බේස් එක තමයි රටක තියෙන මූලිකම බේස් එක තමයි හොඳ සෞඛ්‍යවන්ත පරපුරක්. ඒකට තියෙන ප්‍රධානම දේ තමයි මෙතුමාර කියපු විදිහට ඒකට අපි යන්න ඕන අපිට සිද්ධ වෙනවා හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පුරුදු විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් එහා බැඳුණු දේවල් තියෙනවා ඒවා කළ යුතුමයි. ඒවා වෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මට විශාල වශයෙන් තියෙනවා. නමුත් අපි සංවර්ධනයේ වෙමින් තවමත් ඇත්තටම ඒක ගැන කිව්වොත් එහෙම ඒකෙත් ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් වෙමින් පවතින අපි මධ්‍ය ආදායම් රටක් වෙලා අපි ආය සංවර්ධනයේ වෙමින් පවතින රටකට ගිය රටක්නේ. ලෝකේ එකම රටයි ඒ වගේ තියෙන්නේ. ඒ තමයි ලංකාව. එහෙම රටවල් ලෝකේ නැහැ. ඒ කියන්නේ per capita income එක 3600ට ගිහිල්ලා 3800ට ගිහිල්ලා 3650ක් විතර වෙච්ච රටක් මේක. ඒක පුදුම රටක්. ඉතින් ඒ වගේ කොහොම හරි මේක ඇතුලේ මම හිතන්නේ ওই සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක ඉතාම වැදගත්. රටක් සංවර්ධනය කරද්දී එතකොට මිනිස්සු මේකේ වැදගත්ම හරය තමයි සෞඛ්‍ය ආරක්ෂිතව නැතුව ඔබ කොච්චර ඉදිරියට ගියත් අවසාන වශයෙන් ප්‍රතිඵලය බිඳුවයි. ඒකට හේතුව මොකද අර ඔබ කියපු ආකාරයටම අඩු ආයු කාලයක් තියෙන මිනිස්සු නම් ඉන්නේ ලෙඩ්ඩු ටිකක් නම් රටේ ඉන්නේ ඒකේ වැඩක් නැහැ. ඔබට මම කුඩා උදාහරණයක් කියන්නම්. දැන් මම කුඩා කාලේ ඉස්කෝලේ යනකොට කවමදාවත් කලන්තේ දාලා වැටෙන ළමයි ඉස්කෝලේ හිටියේ නැහැ. කවදාවත් නැහැ. අපේ ඉස්කෝලවල කවදාවත් කලන්තේ දාලා වැටෙන ළමයි නැහැ. ඔබ අද පුළුවන් නම් මේ කොළඹ ඉස්කෝල 7-8ක් ඔබ විසිට් කරන්න. ඇසෙම්බ්ලි එකේ තියෙන දවසට යන්න. ගිහිල්ලා බලන්න. එතකොට ඔබට පෙනේවි වැඩි පිරිසක් මේ පිරිමි දරුවෝ ගෑනු දරුවොත් නෙමෙයි වැඩි පිරිසක් කලන්ත දාලා වැටෙන පිරිසක් තමයි ඉන්නේ. ඔබ යන්න විශ්වවිද්‍යාලයකට. ඔබට මතක ඇති ඔබටත් විශ්වවිද්‍යාල ජීවිතයක් තිබ්බා මටත් තිබ්බා ඔබතුමාටත් තිබ්බා. අපි විශ්වවිද්‍යාල කාලේ අපි කොහොමද හිටියේ කියලා බලන්න. අද විශ්වවිද්‍යාලයට එනකොට මට අපි දැන් මම අවුරුදු 1996 විතර මම විශ්වවිද්‍යාලයට ගියේ. ඒතර මම මිනවංගොඩ ඉපදිලා මම මිනවංගොඩ ඉඳලා තනියම විශ්වවිද්‍යාලයට ආවේ. මම තනියම විශ්වවිද්‍යාලයට ආව තනියම මගේ වැඩ ටික කරගා. දැන් අද මට මා හරි පුදුමයක් දැනෙනවා. පිරිමි ළමයි ගෑනු ළමයි ඔක්කොම අම්මලා තාත්තලා එක්ක එනවා. එතකොට මේක ප්‍රගමණයකට වඩා ඒකේ පොඩක් ඒකේ පොඩි ප්‍රශ්නයක් මට තියෙනවා. ඉතින් ඔය වගේම තමයි ඔක සෞඛ්‍ය ආරක්ෂක පැත්තට ගියාමත් අපි ඒ කාලේ මට මතකයි විශ්වවිද්‍යාලයේ කැන්ටින් එකේ අවන්හලේ ආපන ශාලාවේ කෑම එක එක විදිහට දෙන්න බෑ. ඔබට මතක ඇති. එතකොට ඔබ මේක මං හිතන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය කිව්වට කමන්නේ නැහැ. මං හිතන්නේ පිඟන් එහෙම අර ඒ විකුණන්නගේ මූණට යනවා. දැන් අද ඔබ ගිහිල්ලා බලන්න විශ්වවිද්‍යාලයක කැන්ටින් එකක් තියෙනවා ආපන ශාලාවක්. හරි අපූර්ව මේ උපසංස්කෘතික කවි පදක් තියෙනවනේ. තියෙනවා. උපසංස්කෘතික විශ්වවිද්‍යාල සරසවි ජීවිතයේ අපි වැඩිමහල් පිරිස දන්නවා මේ හරි අපූර්ව සංස්කෘතියක් උපසංස්කෘතියක් තියෙනවා. මම හිතන්නේ දැන් නම් ඒ උපසංස්කෘතිය විය කියලා ගින්න. නෑ එහෙම උපසංස්කෘතියක් නෑ. දැන් මම ඊයේ පෙරේදා ඔබ මට ඒක ප්‍රශ්නේ යොමු කරපු නිසා දැන් මම ඊයේ පෙරේදා කිව්වේ දැන් අපිට ඒ උපසංස්කෘතියට යන්න බෑ. හැබැයි අලුත් සංස්කෘතියක් දැන් නිර්මාණය කරගන්න වෙලා තියෙනවා. ඒක ඔබ කරගත යුතුයි. දැන් අපි ඔගේ සෞඛ්‍ය ආරක්ෂිත පැත්තෙන් ගත්තොත් මම කියන්න හදන්නේ විශ්වවිද්‍යාලයට ගියාම අපි ඒ කාලේ අපි රැකගත්තු ඒ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අද නැහැ. පාසලට ගියාම ඔබට ඒ ශිෂ්‍යයාගේ හැසිරීම තුළින් ඔබට බලා ගන්නට පුළුවන්.
හොඳයි මහිතන්න ඔබතුමාාව කියපු කතාව අපි වෙනම මාතෘකාව කටතේ කතා බහ කළ යුතු කාරණයක් විශේෂම අර නිෂ්පාදන වෙනවාගේ අපි රටේ මානව සම්පතත් ආචාරතුමනි සංවර්ධනය කළ යුතුයි. නිසා අදාළ විශ්වවිද්‍යාල දරුවන් හෝ විද්‍යාර්ථීන් නෙමෙයි මෙතන වැරද්ද. කුඩා කාලයේ සිට මම මෙහෙම යෝජනා කරොත් විශේෂම කුඩා කාලයේ සිට පාසල් පොත්බෑගේ බර දරුවට ලබා නොදීමේ විපාක නේද මේ තියෙන්නේ? අපි බොහොමයක් වෙලාවට දකිනවා දෙමාපියන් පාසල් පොත්බෑගේ ඔවුන් කරේ දාගෙන දරුවා ඉතාම ලෙහෙසින් පාසුවෙන් අදාළ ගමන යන නිසා දරුවට බර ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා වෙන්න ඇති කර්මාන්ත අමාත්‍යාංශය ඒ වගේම IDB ආයතනය කාර්මික සංවර්ධන මණ්ඩලය දැන් පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කරලා තියෙනවා. දරුවන්ට ටිකක් හොඳට වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේම ඇගියොම් ක්‍රියාවලියක් වෙනවා. ඔවුන් පිළිබඳ පසුවිපරමක් තියෙනවා. වැඩසටහන තියෙනවා. අපි සුබ සිහිනයක් දකිමු. ඒ නිසා යලිත් අපි සූදානම් අපේ නිලංක මහතා වෙත යොමු වෙන්න. මෙතුමා මේ මට වෙනත් මාධ්‍ය ආකෘතිකින් සඳහන් කරනවා මේ හරි අපූර්ව ක්‍රමවේදයක් තියෙනවා කියලා මේ අපේ රටේ භාණ්ඩ අපනයනය කිරීමේදී. අර GMP තත්ත්ව සහතික ලබා ගැනීමේදී ගැටලු සහගත දෙයක් තියෙනවා කියලා. දැන් මෙතුමාගේ කටින්ම කිව්වොත් මෙතුමා මේ කියන්නේ මෙතුමා කියපු වචනෙම මම කියන්නම්. ඔබතුමාට අවස්ථාව. හරියට අර කිකිලිද බිත්තිරේද වගේ ප්‍රශ්නයක්. මුලින්ම ආවේ කිකිලිද බිත්තිරේද වගේ. ඔබතුමාට මේ කතාව මෙතන ගලප ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔව් මෙහෙමයි. දැන් අපිට මැලේසියෙන් ඕඩර් එකක් එනවා. ඩිහයිඩ්‍රේටර් මැෂින්ස් වලට එයාලගේ ඔය මේ පර්ෆියුම් හදන කම්පැනි එකකට රික්වයර්මන්ට් එකක්. ඉතින් දැන් මේක අපි ඕඩර් එක හදලා සේරම් මේව කරලා ඒ මුල් කටයුතුට ගියා. එහෙන් ලංකාවටත් ඇවිල්ලා බලලා එයාලා පේමන්ට් කරලා මේ ටික කරගෙන ගියා. ඊට පස්සේ දැන් අපි ප්‍රොඩක්ෂන් එකත් කරලා ඉවර වෙලා එක්ස්පෝර්ට් කරන්න හදද්දි කියනවා ඔයාට දැන් එහෙම යවන්න නම් අර කොටේෂන්ස් වලින් කියන්නේ ඔයා කියන්නේ මොකද දැන් මේක ලොකු කාලයක වැඩක් නෙවෙයි. මෙයා අපේ ලංකාවට එන්න හේතුව චයින හරහා ගිහිල් එන්න ගියාම යාලට කාලේ වැඩි වුණා. ලංකාවේ ෂිප්මන්ට්ස් වලදී සහ අපේ ළඟ ප්‍රොඩක්ට් තිබ්බා. ඊට පස්සේ කිව්වා සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර කාලයක් යනවා කිව්වා ඔයාට GMP එක ගන්න. මං කිව්වා දැන් ඕල්රෙඩි කස්ටමර්ත් ඇවිල්ලා බලලා මේ ඕඩර් එක යවන්න තියෙන්නේ. මොකද්ද කරන්න පුළුවන්? එහෙම බෑ ඔයා යවලා නැහැ කිව්වේ. මොන ආයතනින්ද කියන්නේ? EDB ආයතනයෙන් Export Development Board එකෙන් කියනවා ඔයා යවලා නැහැ. යවලා නැතුව ඔයාට GMP දෙන්න බෑ. මම දැන් අද වෙනකොට මම හිතන්නේ සමහර වෙනස් වෙලාද කියන එක දන්නේ නැහැ. මම ඊට පස්සේ අද වෙනකන් ගියේ නැහැ. මුකුත් ඉල්ලන්න 3rd party එකක් හරහා තමයි මම යවුවේ. මොකද මම දෙතුන් සැරයක් ගියා. මොකද කස්ටමර් කියනවා මම ඔයාගෙන් ප්‍රොඩක්ට් එක ගන්නේ මට මේක ඉක්මනට ගන්න يعني අපි යාට ප්‍රොඩක්ෂන් වලට රික්වයර්මන්ට් එක නිසා කියලා. නැතුව මට බෑ කියනවා මාස දෙක තුනක් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඔය මේ ලයිසන්ස් එනකන් බලාගෙන ඉන්න. ඉතින් වෙන මොකද්ද කරන්න කියන්නේ මම නිකන්. ඊට පස්සේ නම් අපි වෙන ඔය ක්‍රමවේදයටම මැලේසියෙන් ඩක් ලයින් යවුවා ඔය වගේ තවත් ගොඩක් දේවල් කරා. ඉතින් මෙහෙම තත්ත්වයක් මත අපි ලංකාව තුළ ප්‍රොඩක්ෂන් කරනවා කියන එක එක්ස්පෝර්ට් කරන්න හරියම හරි. දැන් ඔක උදාහරණයක් තියෙනවා ලංකාවේ HFO නැත්තම් නැව්වල තෙල් පිරිපහදු කරණයට අපි ඉන්දියන් වලින් පාටි එකක් එක්ක ජොයින්ට් වෙන්ච් එකක් ඇවිල්ලා ලංකාවෙන් ඉල්ලුවා ලංකාවට මේ වෙනකොට තිබ්බේ පුත්තලම්වල. ඒතර හම්බන්තොටත් වරාය හැදෙන කාලේ කියන්නේ මේ අන්තිම හරිය යන කාලේ අපි හම්බන්තොටට ලෑන්ඩ් එකක් ඉල්ලුවා අපිට දෙන්න කියලා මේ පිරිපහදු කරණයට. මොකද ඒ වෙනකොට ලංකාවට සර්විසස් වලට ලොකු ප්‍රමාණයක් නැව් වෙනවා. මට මේක හම්බෙනකොට මට මතකය හැරෙනම් කොරෝනාත් ඇවිල්ලා ওই සේරම ආපු කාලෙත් ප්‍රශ්නයක් වුණා. අවුරුදු 3ක් හරි 5ක් හරි වෙනවා. ඉන්වෙස්ටර් කෙනෙක් සල්ලි ටික තියාගෙන අවුරුදු 5ක් බලන් ඉන්නේ මේ ලංකාවට සල්ලි දාන්න. ඉතින් අර අප්‍රූවල් හම්බෙන්න ඔය වගේ දේවල් ගියාම වෙන්නේ අපිට පිටරටින් අපිට يعني අපි මේ ශේෂ්ත්‍රයේ ඉඳිදී අපිට එක එක මේ ඉන්වෙස්ටර්ස්ලා හම්බෙන්නනේ පිටරට විතරක් නේ ලංකාව විතරක් නේ පිටරට යනවා. ඉතින් අපි එයාලට ප්‍රොපෝසල් එකක් දීලා එයාලා ලංකාවට ගේන්න ගන්න ට්‍රයි කරද්දී ලෝකලි එයාලා කවදාකවත් ප්‍රයිවට් ලෑන්ඩ්ස් වලට යන්න කැමති නැහැ. අනිවාර්යයෙන්ම එයාලා ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් ම තමයි ඉල්ලන්නේ. ඒතොර ඒ තියෙන ප්‍රදේශයකින් ලෑන්ඩ් එකක් ගන්න අවුරුදු ගාණක් යනවනම් කවදාකවත් පිටරටින් ඉන්වෙස්ටර් කෙනෙක් අපිට ගේන්න අමාරුයි. ඉතින් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ. මොනවා හරි මෙතුමා ඉතර මේ සඳහන් කරා වගේ මේ දේවල් වලට මේ පෙර වැඩසටහනක මේ ආයතන ටික එකතු වෙලා එක ආයතනයක් තියෙන්න ඕනේ. එක තැනකට ගිහිල්ලා අපි ડોකියුමන්ට්ස් ටික බාර දුන්නම එතනින් මොනවා හරි විදියකට බෙදිලා ගිහිල්ලා අඩුම තරමේ මාස 3ක් බැරිම නම් අඩු තරමේ අවුරුද්දකින් මේ අවුරුදු 4-5 ගියාම මිනිසෙකුගේ ජීවිත කාලයෙන් වටිනාම කාලයක් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔව් 225ක් ගැන කතා කරනවා. 225 ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ වෙන තැනක තියෙන්නේ.
මම සීරිය මම ඉතාම ප්‍රශ්න දේශපාලඥයෙක් නෙමෙයි. නෑ ඕක සීරියස් මම සීරියස් විදියට මම ඕක කියනවා. ඕක මේ 225 ප්‍රශ්නයක් නෙමෙයි. ඕක අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට පල්ලෙහාට නිලධාරිය දක්වා දෙන්නේ. නෑ ඒක නිලධාරීන් මට්ටමේ විසඳන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොරියාව දියුණු වුණේ තනිකරම දියුණු වුණේ නිලධාරි පන්තියේ වෙනස්කම් තුළින්. සමහර රටවල දේශපාලකයෝ වෙනස් කරා තනි පුද්ගලයෙක් ලී ක්වාන් යූ ඇවිල්ලා මහතෙරමෝමට ඒක වෙනම මොඩල් එකක්. මම කතා කරන්නේ මේ රටේ තියෙන ගැටලුව නිලධාරි පන්තිය ඇතුලේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. ඊළඟට නිලධාරි පන්තියෙන් යටට ආවට පස්සේ ඊට යටින් ඉන්න ජනතාව අතේ තියෙන. ඔය දෙක කරෙක්ට් වුණාට පස්සේ අර 225 ඔටෝ කරෙක්ට් වෙනවා. මේක 225ක් අල්ලගෙන අපි මේක විසඳන්න හදනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. ඒක නෙමෙයි ඒක සම්පූර්ණ වැරදි මතයක් මේ සමාජයේ ගොඩනගපු. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. ඔබලා ඔබතුමාලා ඇත්තටම ඔබතුමාලා වැඩ කරනවනේ මේ ආයතනත් එක්ක. වැඩ කරනකොට ඔබතුමාලාට දැනෙනවා ඇති. පොඩි වැඩක්වත් කරගන්න බෑ. ඒක ඇවිල්ලා දේශපාලකයා කියලා නෙමෙයි ඒක කරන්නේ. ඒ වැඩේ නොකරන්නේ, ඒ වැඩේ හරියට ඔබට ඉෂ්ට නොකර දෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕනම දෙයකට පිළියම තමයි ලෙඩේ මුල හොයාගන්න ඕන. නිට්ටාවට සුව කරන්න නම් අදාළ හේතු හොයාගන්න. මම හිතන්නේ ඔබතුමා හේතු හරියටම සඳහන් කළා. නිසා අනාගතයේදී විකල්ප ප්‍රතිපත්ති යෝජනා තුළින් මේ හේතුව හොයාගෙන ඉතාම ඉක්මනින් සංවර්ධනය කරා යන්න කියන බලාපොරොත්තුවත් එක්ක අපි දෙවන විරාමය දැන් ලබා ගන්න සූදානම්. හොඳයි ඔබ යලිත් සාරසංකතන සමග අද දවසේ අපි කතා බහ කරන්නේ විශේෂම මේ විජලිත තාක්ෂණය කියන කාරණෙත් එක්ක. ඒ වගේම අගේ එකතු කළ ආහාරත් එක්ක විශේෂයෙන්ම අපේ රටේ වෙළඳපොළ තුළ කොහොමද විජලිත ආහාර ආශ්‍රිත නිෂ්පාදනයෙන් අලෙවි කරගන්නේ, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථා කොහොමද නිර්මාණය කරගන්නේ කියන කාරණේ විශේෂයෙන්ම අපි කතා බහ කරනවා. අද දවසේ අපි ආරාධනා කළේ NC ඉංජිනේරින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නිලංක සම්පත් මහතාට, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීටේ වගේම කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා මෙතිතුමාට පෙර අවස්ථාවේදී ඔබතුමාලා දෙපළම හරි අපූරු කාරණා කිහිපයක් මතු කළා. දැන් යලිත් නිලංක මහතා වෙත යමුනොත් එහෙම අපේ රට හදන්න කලින් අපේ ගම හදන්න පුළුවන්නේ. ගමේනේ ඔය කියන කොස් දේල් ටික මඤ්ඤොක ටික තියෙන්නේ. මේ දේවල් අර කියපු වාරයට වැඩිපුර ප්‍රමාණයක් අස්වන්න එනවා. මේ දේවල් කලතබා ගැනීම සඳහා හොඳම ක්‍රමවේදය තමයි තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය කිරීම. දැන් විජලිත තාක්ෂණයට ඒ දේවල් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔබතුමාට ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ඔව් අමිල මෙහෙමයි. දැන් ලංකාව තුළ ප්‍රදේශ අනුව ඒ ප්‍රදේශවල වැවෙන වර්ග දේවල් ටික වෙනස්. එතකොට ලංකාවටම කොමන් يعني පොදු එකක් නෙමෙයි අපිට. ඒතර ප්‍රදේශ අනුව වෙනස් වෙන විදිහේ කර්මාන්ත බිහි කරන්න පුළුවන්. එකක් තමයි අපි ඉස්සර ගම ශාම්පෝෂිත වුණා. ඒක නිසා රට ඉබේම ශාම්පෝෂිත වුණා. දැන් අපේ ඕනතරම් කොස් තියෙන පැතිවල ගස් බිම වැටලා ඕනතරම් මේක නාස්ති වෙලා යනවා. හැබැයි තා ප්‍රදේශ තියෙනවා, ඒ ප්‍රදේශවලට කොස් නැහැ. ඉතින් ඒ පැත්තේ මිනිස්සුන්ට මන්ද පෝෂණය මට්ටමටම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අන්න ඒකෙන් අපි මිදෙන්න නම් අපි මෙන්න මේ වගේ ක්‍රමවේදයක් NC ඉංජිනේරින් ආයතනයෙන් හඳුන්ලා දෙන්න කැමති. يعني අපි මේ වෙනකොට මේ වැඩමුළු ගණනාවක් අපි කරගෙන ගිහිල්ලා තියෙනවා. අපිට ඉදිරියට පුළුවන් නම් කාර්මික මණ්ඩලයෙන් හෝ වේවා, මේ පොල් සංග්‍රහ මණ්ඩලයෙන් හෝ වෙන කිසියම් හෝ වෙනත් ආයතනයකින් වැඩමුළු වගේ මිනිස්සු එකතු කරන වැඩසටහන් පවත්වනවා. අපිට ඒ අවස්ථාවල් ලබා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් අපි කිසිම මුදලක් අය කරන්නේ නැතුව අපි ඇවිල්ලා එයාලට කොහොමද මේක කරගෙන යාමට තාක්ෂණික ක්‍රමවේදී අපි ලබා දෙන්නේ. මොකද නැත්තම් අර මැෂින් එකක් ගත්ත පල්ලියට එයාට ප්‍රොඩක්ට් එකක් හදන්න බෑ. මොකද දැන් පමණක් ඒව තියෙනවා ඩීහයිඩ්‍රේෂන්, කියන්නේ වේලන්න ඉස්සෙල්ලා අපි මුලින් කරන්න ඕන වෙනස් ක්‍රමවේද. ඉතින් ඒ දේවල් වගේම වැඩසටහන් අපිට කරන්න පුළුවන්. ඒ මගින් ඔය ගම්වල මිනිස්සුන්ට වෙන වෙන දේවල් නිකන් ලබා දීම වෙනුවට උදාහරණ නිකන් අර අපි කන්න මාළු ටිකක් දෙනවට වඩා බිලී පිත්තක් දෙනවා ඇලෙන් අල්ල ගන්න කියලා. ඒ වගේ ක්‍රමයක් ලංකාව තුළ නිර්මාණය කරවතින් අපිට මේක ජාත්‍යන්තර දක්වා ගෙනියන්න පුළුවන්. නිකන් උදාහරණයකට හිතන්න ගමේ නිල් කටුළු මල් ටික තියෙනවා. ඊළඟට මඤ්ඤොක්කත් තියෙනවා. නැත්තම් හිතන්න කොස් හරි මොනා හරි දෙයක් තියෙනවා කියලා ඒ ප්‍රදේශයේ. ඒතර එයාට පුළුවන් එයාගේ පිටි එකක් හදනවා. ඒ පිටි එකට ස්වාභාවික වර්ණ දාලා තමයි තියෙන්නේ. ඒ පිටි මික්ස් කරගන්න පුළුවන් ඉන්දියාප්ප හදනවා නම් වෙන වෙන ප්‍රොඩක්ට්ස් වලට. තමන් ගෙදර රොටියක් කනවා නම් මඤ්ඤොක්ක එකේ හැමදාම පොඩි ළමයි කෑවි සුදු පාටනේ. ඉතින් අන්න ඒ විදියට වෙනස් අගේ එකතු කර නිර්මාණ කරන්න පුළුවන්. ඒකට
මම එක අවස්ථාවක් ඉස්සෙල්ලා මේ මේ කිව්වා ලංකාවේ වෙනම සෙන්ටර්ස් ටිකක් බිහි කරන්න. ගමේ ඉන්න අයට සමෘද්ධි කරන අයට හෝ වේවා නැති හෝ වේවා කවුරු හරි ඇවිල්ලා ඒ සෙන්ටර් එකට ඇවිල්ලා පේමන්ට් එකක් කරලා නිකන් දෙන්න ගියොත් මේක කරන්න බෑ මිල. ටික දවසයි තියෙන්නේ. එතකොට අර මැෂින් එක නඩත්තු වෙන්නෙත් නෑ. එන මිනිස්සුන්ට මේක වටිනාකමකුත් නෑ. බැජ් එකකට ගාණක් අරගෙන සෙන්ටර්ස් වල වෙන වෙනම ගමේ අයට ඇවිල්ලා කරන්න දෙනවා. දැන් ගම්මිරිස් ලැබෙන කාලෙට තමන්ගේ ගම්මිරිස් ටික අරන් ඇවිල්ලා වේල ගන්නවා. දැන් ගම්මිරිස් තියෙන කාලෙට ගොඩක් අඩුවටනේ යන්නේ. ගම්මිරිස් මොකද එයාලට වේල ගන්න ක්‍රමයක් නැති වුණොත් අඩු මුදලට ඉගෙන. ඒ වගේ ලංකාව පුරා රජයෙන් සෙන්ටර්ස් බිහි කරන්න. ඒ වගේ ස්ථාන දාන්න පුළුවන්. ඒ එකක්. ඊළඟට ඒ ප්‍රදේශවල තමන් හදන නිෂ්පාදන උදාහරණයට හෙළබොජුන්. දැන් ඒ කන්සෙප්ට් එක වගේ හෙළබොජුන් එකටම පුළුවන් නම් ගමේ තියෙන තව ප්‍රොඩක්ට්ස් ටිකක් එක එක්කෙනෙක්ට අවස්ථාව දෙනවා එකතු කරලා ප්‍රොඩක්ට්ස් ටික විකුණන්න. ඒ විදිහට මේ ගම් මට්ටමේ මේක කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි ලෑස්ති. අපි ඕන වෙලාවක අපි සහභාගී වෙන්නම්. අපි වැඩසටහන් අපි කරන්න එන්නම්. මිනිස්සුන්ට හරි දේ කියා දෙන්නම්. පැකින් එක දක්වාම අපි එන්නම් යන්න ඔයාලත් එක්ක. ඉතින් අපිට ඒ ප්ලැට්ෆෝම් එක හදලා දෙන්න. අපි ඉස්සෙල්ල අවස්ථාවකත් කතා කරාමිද මේ ලංකාවට තමන්ගේ ප්‍රොඩක්ෂන්ස් ටික දාන්න පුළුවන් මොනවා හරි ප්ලැට්ෆෝම් එකක්. يعني උදාහරණයකට දැන් චීනෙට තියෙනවා අලිබබා වගේ අපිට සිලෝන් කියලා නාමයක් හරි මොනවා හරි ටිකිරි කියලා හරි කමන්නේ. ගිහිල්ලා මේක ලංකාව තුල ප්‍රචලිත කරනවා. අපි කියන මේක ගැන දැන් උදාහරණයකට අපි මේකට දැම්ම කියන්නකෝ අච්චාරු හදන ආච්චි අම්මගේ ප්‍රොඩක්ට් එක දාන්න පුළුවන්. අපි අච්චාරු කන්නාසි හිතෙනවා මාතර කියපු වෙලාවක. අපි ටග් ගාලා ඇප් එකේ ගහුවා සර්ච් කරා කොහෙද තියෙන්නේ ගත්තා. ඉතින් එයාට ඉබේම මාකට් එක හැදිලානේ. ඉතින් එයා දවසක ලෝකල් ප්‍රොඩක්ෂන් නෙමෙයි. එමෙයා එක්ස්පෝර්ට් කරන තැනට එන්නේ එයාගේ මාකට් එක ඉබේම හැදිලානේ. මේක අමාරු වැඩක් නෙවෙයි නේ අමිල. දැන් මේක රාජ්‍ය තන්ත්‍රකින් කරෝතින් අපිට ඕක අමාරුයි. මම කොහොම කරත් මේක කෑ ගන්නවා වගේ මේ අවුරුද්දාන්තයේ මම මගේම නිෂ්පාදකයෝ 100ක් 200ක්කගේ ප්‍රොඩක්ෂන්ස් දාලා වෙබ්සයිට් එක කරනවා. ඉතින් මම මේ රට විදියට ගොඩ යන්න තියෙන ප්‍රධානම තැනක් ඔය. ලංකාවේ ඉන්න අච්චාරු නිෂ්පාදනය කරන තැන ඉඳන් ලංකාවේ එලිෆන්ට් හවුස් දක්වා තියෙන ප්‍රොඩක්ෂන් එක එයාට මිලදී ගන්න පුළුවන් තැනට එක වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට තමන්ගේ ප්‍රදේශෙත් එක්ක සර්ච් කරා තමන්ගේ රික්වයර්මන්ට් එක සර්ච් කරා. එතකොට අවශ්‍ය දේ ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. දැන් ඔතන සෙල්ස් එක විතරක් නෙමෙයි. නිකමට ගිහිල්ලා අපි මේ කොළඹ එක ගත්තම තාක්ෂණයේ ඕන තරම් තියෙනවා මිල. නමුත් ගම්වලට ගියාට පස්සේ මිනිසුන්ගේ අවශ්‍යතා නම් මේ ස්පෙෂලි මැෂින් ගණන ගත්තම ඒ මිනිස්සු මෙහෙම මැෂින් එක ජීවිතේට හලවත් නැහැ. ඒ මිනිස්සු තාමත් හිතන් ඉන්නේ ටකරමක් උඩ දාලා වේලන්න. අනේ මහත්තයා ටකරම් උඩ දැම්මම අවුරහය කන්න බෑ කියනවා. මේ ප්‍රැක්ටිකලි දේ අපි ওই වැඩසටහන් වලට අම්පාරේම ගියාට පස්සේ ඩීහයිඩ්‍රේෂන් මැෂින් දර කියා දෙන්න. මිස් කියන්නේ සම්බන්ධ මහත්තයා ඔව් වේලලා කන්න පුළුවන්ද? මේව අවුරහය කන්න බෑ කියනවා. අන්තිමට හොයාගෙන ගියාම ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒ තාක්ෂණේ ගියේ නැහැ. ඕන තරම් ඒ වගේ දුර ප්‍රදේශවල තියෙනවා. ඒ මිනිස්සුන්ට සල්ලි නැති කමකුත් නෙමෙයි. මේ පැතිවල වගා කරන අයට ඒ දේවල් තියෙනවා. දැන් අනිත් දේ දැන් B වලට අපි ඇත්තටම ඉස්සරහට හඳුන්වා දෙන්න යනවා ටොන් 5 10 15 වගේ ලොකු ඒවා නැතුව ටොන් 2 3 වගේ පොඩි ප්‍රමාණයෙන් මේ ඩ්‍රයර්ස්. ඒ විදිහට අපිට මේ තාක්ෂණික දැනුම ගමට ගෙනියන්න පුළුවන් වුණා. හොඳයි. මෙතුමා හරි අපූර්ව කාරණයක් මතු කළේ හිතවතුනි. දැන් විජලිත තාක්ෂණය කියන කාරණේදී අර තාක්ෂණික දැනුමෙන් ගත්තොත් එහෙම ටිකක් ගම් මට්ටමට යනකොට ටිකක් ඒ පිළිබඳව අවධානය අඩු වෙලා මේ පිළිබඳව දැනුම නැහැ කියන කාරණේ ඔබතුමා මතු කළා. ඒ වගේම මේ ආචාර්යතුමනි මෙතුමා හොඳ කාරණයක් මතු කළා. විශේෂයෙන්ම අර අන්තර්ජාල අවකාශයන් පිළිබඳව කතා බහක්. මේ වෙනකොටම කර්මාන්ත අමාත්‍යංශය ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මැදිතුමනි මේ පිළිබඳව අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන්ම වෙබ් අවකාශ නිර්මාණය කරලා තිනවා. ඒ තමයි www.idb.gov.lk කියන වෙබ් අවකාශයෙන් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම silonplaza.com කියන විශේෂ යෙදවුම තුලනොත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිනවා. ඉතින් මේ දේවල් යාවත් කාලින කරලා අදාළ කටයුතු කරගෙන යන්න කියලා අපිත් ඔබතුමාට ආරාධනා කරනවා. විශේෂයෙන්ම අදාළ නිලධාරීන්ට. එතකොට මේ කියන ප්‍රශ්නේ නිකම්ම ලෙහෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කියන කාරණෙත් එක්ක තවත් කාරණයක් මතු කරන්න කැමති ඔබතුමා මතු කරපු තරම් ආචාර්යතුමනි දැන් මෙතුමා සූදානම්ව සිටිනවා අදාළ වැඩමුළු සඳහා සම්පත් දායකත්වයේ තාක්ෂණික දායකත්වයේ ලබා දෙන්න. නිසා දැන් ඔබතුමාට යෝජනා කළොත් එහෙම ඔය කියපු කාරණේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සූදානම් නම් ඔබතුමා කැමති දේ පිළිබඳව ඉදිරිපත් කරන්න. මම ඒක එතෙන්දී මම නෙමෙයි ගොඩක් වෙලාවට අපි යට පිරිස ව්‍යවසායක හදන්නේ එයාලත් මේ රටට ආදරය කරන රටට දෙයක් කරන්න පුළුවන් කැමති පිරිසක් විදියට. ඒතර දැන් අපිට රත්නපුර ඇඹිලි පිටියෝ අනුරාධපුර ප්‍රදේශ ගණනාවක් ගත්තොත් ඒ ප්‍රදේශවල දැනට
මේ ව්‍යාපාර කරගෙන යන අය ඉන්නවා. එයාලා තමන්ගේ වියදම් දරාගෙන ඇවිල්ලා වැඩසටහන් කරන්න පවා එන්න කැමතියි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉන්ඩස්ට්‍රි ටීවී නාලිකාවේ සාරසංකතන වැඩසටහන වේදිකාවේ සිටම අපි සභාපතිතුමාට ආරාධනා කර සිටිනවා. මෙන්න ආයතනයේ තියෙනවා සම්පත්දායකෙක් ඉන්නවා. ඔබතුමාට දැන් පුළුවන් මේ වැඩසටහන ආරම්භ කරන්න අදාළ නිලධාරීන් යොමු කරන්න. වෛද්‍ය සාරංග අලහපිරමැතිතුමාට, ඒ වගේම නාලිකා ප්‍රධානි දිනේශර පුංචි හේවා මැතිතුමත් ඉන්නවා. අපි ඔබතුමාට ආරාධනා කර සිටිනවා දැන් රට සංවර්ධනය කරන්න පුළුවන් අදාළ ක්‍රමවේදයේ සියල්ල සම්පූර්ණයි, අදාළ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන ගමන්ම මේක කරන්න පුළුවන් දාචාරතුමනි. පුළුවන්. ඔබතුමාගේ න්‍යායාත්මක දැනුමත් එක්ක කොහොමද කරන්නේ? ඇත්තටම يعني අපිට දැන් කිසියම් ආකාරයක ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාවට නගනකොට අපි කියන්නේ සංවර්ධනාත්මක සංවර්ධනාත්මක ඒ ක්‍රමවේදය කරනකොට අපිට අත්‍යවශ්‍යයි කිසියම් ආකාරයක මූලික සංකල්පයක් අවශ්‍යයි. දැන් සංකල්පය තියෙනවා. කරන්න කට්ටියක් තියෙනවා. තාක්ෂණයක් තියෙනවා. දැන් එකතු වෙලා වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒ වැඩේ කරගෙන යනකොට ඔබ අත්දැකීම් ලබනකොට ඒකේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඉතා වැදගත් කාරණයක් මෙතුමා මතු කරා. මං හිතන්නේ ඔය ප්‍රශ්නෙට සම්බන්ධ නැහැ. දැන් අපේ ලංකාවට මේ රට කොලනි එකක් වෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ බටහිර රාජ්‍යයන්ට යටත් වෙන්න ඉස්සෙල්ලා අපිට හොඳ ෆුඩ් කල්චර් එකක් තිබ්බා මේ රටේ. අපිටම ආවෙනික ආහාර සංස්කෘතිය. ආහාර සංස්කෘතියක්. ඔය ආහාර සංස්කෘතියේ කොටසක් තමයි ඔබ කතා කරන විජලන ඒහා බද්ධ වෙච්ච කාරණා. පහු කාලීනව මං හිතන්නේ ඒක අපිට නැතුව ගියා. මං හිතන්නේ ඊට පස්සේ අපි පුරුදු වුණා. මං හිතන්නේ වැරදි ආහාර පුරුදු වලට ගොඩාක් පුරුදු වෙලා අපිට මේ විජලනයේ තාක්ෂණේවා අපිට නැතුව ගියා. හැබැයි මම මේ මෑතකදී මම නම කියන්නේ නැහැ. මම කිසියම් ඔය කුරුණෑගල ප්‍රදේශයේ බෞද්ධ විශ්වගම්මානයකට ගිහිල්ලා අපි කරනවා, අපි පර්යේෂණයක් කරන්න තීරණය කරා සෝෂල් ඔන්ටර්ප්‍රිනර්ෂිප් වලින් සමාජ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන්. මම එතන කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් දැක්කා. ඔය කියන විජලන තාක්ෂණය පාවිච්චි කරලා කිසියම් ආකාරයක භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ ඒ වගේ තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපේ විශ්වවිද්‍යාලයේ එක එක පාඨමාලා ආධාරණ ශිෂ්‍යෝ ඉන්නවා මං දැක්කා විශාල පිරිසක්. ඒගොල්ලොත් ඔය කියන විජලන තාක්ෂණය භාවිතා කරමින් විශාල වැඩ කොටසක් කරනවා. ඔබතුමාගේ අත්දැකීමත් එක්ක විජලන නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වලට වෙළඳපොළ අවස්ථා නිර්මාණය කර ගැනීම සඳහා මොන වගේ වැඩපිළිවෙළක්ද ප්‍රමුඛ වැඩපිළිවෙළක්? අපිට වෙළඳපොළ අවස්ථා කියලා කියන්නේ විශේෂම විදේශීය වෙළඳපොළ අවස්ථා. විදේශීය වෙළඳපොළ අවස්ථා දැනටම තියෙනවා. ඒකට එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක හරහා අපිට පුළුවන් ඒ වෙළඳපොළ වල හඳුනා චෝදනා කරනවානේ අදාළ ක්‍රමවේදයන් වෙන්නේ නැහැ. නෑ, එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන ගැටලුවක් තියෙනවානේ. රාජ්‍ය අපි ආයතන සමග වැඩ කරනකොට යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒක කෙරෙන්න මෙතුමා රිජුම යෝජනා කරනවා සහ චෝදනා කරනවා අපනයට සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමාට. නෑ, ඒකේ අඩුපාඩුවක් තියෙනවානේ. එතුමා මගේත් ගුරුවරයෙක්. ඒතරම සභාපතිතුමාට ආරාධනා කර සිටිනවා මේ කතාව අහගෙන ඉඳලා මේ පිළිබඳව අදාළ කටයුතු නිරාකරණය කරන්න. මේ දැන් සමහරට ඔය කියන කාරණේ කරන්නේ එතුමා නෙමෙයිනේ. ආයතනයේ ප්‍රධානියා නෙමෙයිනේ කරන්නේ. ඔක කරන්නේ නිලධාරියෙක්ට. එතුමා ඒ නිලධාරියා අතින් යම් කිසි වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්න හදන්නේ එතකොට මේ ආයතනවල වගකීමක් තියෙනවා ඒක කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන පහසුකම් ඒ කිසියම් ආකාරයක ආයතනික මට්ටමින් මේවා කළා ඒක නිවැරදි කරගන්න පුළුවන්. එතකොට මේ රටේ ආකල්ප මේ වෙනසක් දැඩිව අවශ්‍යයි. විශේෂයෙන් ඔය විශේෂයෙන් මේ වගේ නිෂ්පාදන වලට දැන් තියෙන ඉල්ලුම රට ඇතුලේ අඩුයි, ඩිමාන්ඩ් එක අඩුයි. දැන් මම වුණත් මම කොච්චර කතා කරත් මමත් දැන් කොස් වේලලා මං කන්න කැමති නෑ. හැබැයි කොස් නැවත ඒ අමුයෙන් හදලා කන්න කැමතියි. දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ දැන් අවාර කාලේ වුණත් කැමති නෑ. අවාර කාලේ කොස් නොකා ඉන්නවා. හැබැයි දැන් උතන තියෙන ගැටලුව මේකයි. උතන තියෙන ගැටලුව තමයි අපිට වගකීමක් තියෙනවා විශේෂයෙන් ආයතන වලට IDB වේවා විවිධ මේ ආයතන පද්ධතියට වගකීමක් තියෙනවා. මෙහෙම ෆුඩ් කල්චර් එකක් තියෙනවා. මේක තමයි වා භාණ්ඩේ හදාගන්න ක්‍රමය. දැන් උදාහරණයකට ඔබතුමා තාම වැදගත් කාරණයක් ලංකාව කහවලින් ස්වයංපෝෂිත වුණානේ. ඉතින් ඒක හොඳ දෙයක්නේ. දැන් ප්‍රශ්නේ තිබ්බේ මමත් වත්තේ කහ හදලා මමත් කිලෝ 5ක් විතර ගැලෙව්වා. දැන් මම අද වෙනකන් දන්නේ කහ කොහොමද වේලන්නේ කියලා. මම කහ වේලපුවාම කිලෝ 5 වේලපුවාම ග්‍රෑම් 200ක් නෑ මට. ඒතකොට මට රජයේ තීරණයක් ගත්තා රට පුරා කහ හදනවා, කහවලින් ස්වයංපෝෂිත කරනවා. හැබැයි කිසිම මිනිහෙක් දන්නේ නැහැ කොහොමද කහ වේලලා ඒ කහවල හාවස්ට් එක හරියට පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ ආයේ ඉන්දියාවෙන් හොරපාරෙන් එන කහ පාවිච්චි කරනවා. හැබැයි ලංකාවේ කහයි ඉන්දියන් කහයි අතර අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. පස්සේ මට මතකයි මේ එක්කෙනෙක් කිව්වා අපි YouTube එක බලලා අපි කළා. ඊට පස්සේ
අපි මම කතා කරලමයි දන්න යාළුවන්ගෙන් අහලා කරා කරපුවාම ඒගොල්ලෝ කිව්වා මේක තම්බන්න හුමාලෙන් තම්බන්න තම්බල වෙහෙරෙන්න තියන්න. හැබැයි ඔයිට වැඩිය විධිමත් වැඩපිළිවෙලක් නැද්ද? මේ මීඩියා එක තියෙනවනේ, මේ ටීවී එක තියෙනවනේ. දැන් ඔන්න ජනතාවට කියන්න බැයිද ඇවිල්ලා වැඩසටහනක් අපි කියමු අපේ IDB එක කියලා. IDB එකට ඇවිල්ලා කියන්නේ මේක ටෙක්නොලොජි සෙක්ෂන් එකක් ඇති. මම හිතන්නේ. එතකොට ITI එක තියෙනවා, නර්ඩ් සෙන්ටර් එක තියෙනවා. මේගොල්ලන්ට ඇවිල්ලා කියන්න බැයිද මෙන්න දැන් ඔයගොල්ලන්ට කහ තියෙනවා. කහ කිලෝ එකක් රුපියල් 5000යි. එතකොට ඔබගේ කහ ටික වේල ගන්න මෙන්න මේක තමයි ක්‍රමවේදය. මෙහෙම කරගන්න, මෙහෙම කරපුවාම ඔබට කහ කිලෝ 5ක් තියෙනවා නම් ඔබට කහ කිලෝ 4ක් ගන්න පුළුවන්. දැන් අපි කරන ක්‍රමයට කහ වේලපුවාම අපිට ග්‍රෑම් 200ක් ගන්න බෑ කහ කිලෝ 5ක් වේලලා. එතකොට ඉන්දියාවේ කහ කිලෝ 5යි කහ කිලෝ 4ම අරක් එයා හාවස්ට් එක වේලලා ගන්නවා. ඉතින් මට පුදුමයි මේ ඉන්දියාවේ කහ කොහොමද එහෙම උනේ කියලා. ඉතින් ඒක නිසා මේ ආකල්පමේ වෙනස්කම් අධ්‍යාපනික වශයෙන් ඒ කියන්නේ පුද්ගලයන් දැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න සහ ආයතන මම ආය කියනවා ආයතන පද්ධතිය එකට එකතු වීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ ටික විසඳ ගන්න ඕන අපි ඉතාම සුබවාදී වේදේශ බලන්න ඕන. දැන් හැබැයි මට පේනවා දැන් මේ කීප දිනක් මම සාකච්ඡා කරද්දි මට තේරිච්ච දේ තමයි ඉස්සරට වඩා විශාල වැඩ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඉතින් මේක ඉදිරියේදී තවදුරටත් සුන්දර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙමු හෙට ශ්‍රී ලංකාව ලස්සන රටක් වෙයි. ඒ ලස්සන රටේ අගේ එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරන්න මිනිස්සු පෙළඹෙයි. ඒක ඒවා පාවිච්චි ඒ වගේම ඒවා ඔබ කියපු ආකාරයේ අර අලුත් ෆුඩ් කල්චර් එකකට මේ රට ගෙනියන්න පුළුවන් වෙයි. වෙලා රට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි මගේ ඇත්තටම පෞද්ගලිකව බොහොම ධනාත්මක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මෙතුමලා වගේ අයව අපි මේ රට මං හිතන්නේ ගරු කරන්න දැන් අපි ඉස්සරනම් කිව්වේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුසුයි කියලා. හැබැයි දැන් අපිට ඒක වෙනස් කරන්න වෙනවා. මඩ නෙමෙයි මෙතුමලා අපි කියමු මජන් කියලා. මජන් සෝදාගත් කල ව්‍යවසායකයා රජකමට සුසුයි කියලා තමයි අද අපිට කියන්න සිද්ධ. අනිවාර්යයෙන්ම ඒ ව්‍යවසායකත්වයට මගේ හෙලිපෙලි කරමින් සංවර්ධනාත්මක කෝණයකින් සංවර්ධන දෘෂ්ටි කෝණයකින් අපි සාරසංකතන සංවර්ධන සම්නිවේදනයක් කරනවා. අවසාන වශයෙන් නිරංක සම්පත් මැතිතුමනි, විජලිත ආහාර ශාස්ත්‍රය තුළ ඔබතුමාට යම්කිසි විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙනවා. ඔබතුමාට අපේ රටේ විජලිත තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන නිෂ්පාදකයන්ට ලබා දෙන්න තියෙන ප්‍රමුඛ පණිවිඩය මොකද්ද? අපේ රට සන්නාමයේ සුරකීම සඳහා විශේෂයෙන්ම. ඔව්, මේකෙදි විදේශ වෙළඳපොළට යද්දී ප්‍රධානවම හිතන්න අපි ප්‍රයිස් එක ගැන නෙමෙයි. ලංකාවටම ආවේනික ප්‍රඩක්ට්ස් නම් යන්නේ තමන් ඒකේ ක්වොලිටි එක අඩු කරන්න යන්න එපා. තමන්ගේ ලාභය අඩු කරන්නවත් ප්‍රඩක්ට් වල ඒ කියන්නේ මේ ඒකේ කොස්ට් එක අඩු කරන්න කියලා අඩු මුදලට තියෙන යුනිට්ස් වලින් ගියාම මොකද ඉක්මනට වේලන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මිල. ඒ කියන්නේ දැන් එයාට හයි ටෙම්පරේචර්ස් වලට ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. මේක විශේෂයෙන්ම කියන්න හේතුව තමයි නැත්තම් වෙන්නේ අපි මේ හදාගෙන යන මේ ඩ්‍රයි ෆුඩ් නැත්තම් විජලිත ආහාර කියන ඒවයි න්‍යූට්‍රිජන්ස් ප්‍රමාණය ඒවා අසාමාන්‍ය විදිහට අඩු වුණොත්. උදාහරණයකට අපි මේ සේරම තම්බන්නේ වතුර ඉදිරි. ඒතර එයා සෙල්සියස් එක 100ට වඩා වැඩි වෙන්නේ පමණක් මැෂින්ස් වල ඉදි කරනවා. මෙයා ටෙම්පරේචර් එක 150 200ට යනවා. ගිය ගමන් ෂණිකව මෙයා වේලෙනවා. හැබැයි මෙයාගේ තියෙන න්‍යූට්‍රිජන්ස් අර සියල්ලම විනාශ වෙලා. එතකොට වැඩක් නැති රොඩක් තමයි ඉතුරු වෙන්නේ. එහෙම ප්‍රොඩක්ට්ස් ලංකාවෙන් පිටරටට යන්න ගත්තොත් ඉතින් වෙන්නේ විදේශ වෙළඳපොළ නෙමෙයි දේශීය වෙළඳපොළෙත් මේ කවුරුත් එකතු වෙලා මේ කරන ප්‍රයත්නයේ කිසිදු ප්‍රතිඵලයක් නැති වෙනවා. එහෙනම් හරි දැනුම අරගෙන නිවැරදි ප්‍රොඩක්ට් එක කරන්න. තමන් කරන්න යන දේ මොකද්ද කියන එක පිළිබඳව හරි අවබෝධයක් ගන්න ඉස්සෙල්ලම ඒ ක්‍රමවේදේ හොයන්න. ඒ ක්‍රමවේදේ කරන්න IDB ආයතනය නැත්නම් ITI ඔය වගේ ආයතන වලින් එයාලට මේ ක්‍රමවේදයන් ටික අපි සමාජගත කරමු. අදාළ ක්‍රමවේදයන් සමාජගත කිරීමට දැන් අද සිට ඔබතුමාට අවස්ථාව ලැබේවි. අදාළ අවධානය සභාපතිවරයාගේ සිට ඔබතුමාගේ ආයතනයට යොමු වේවි. එහෙම නේද අපේ ආචාර්යතුමනි? නිසා අවිජලිත ශ්‍රේෂ්ඨයෙන් අපේ රටේ ආහාර සුරක්ෂිත කිරීම සහ විරඳපොළ අවස්ථාවන් රැක ගැනීම සඳහා ඒ වගේම සිලෝන් කියන සන්නාමය සුරක්ෂිත කර ගැනීම සඳහා අද සිට යම්කිසි නවමු වැඩපිළිවෙලක් මේ සාරසංකතන වැඩසටහන හරහා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් සාරසංකතන වැඩසටහන පිළිබඳ ඉතාම කෙටි අදහස. කෙටිම අදහස මම ආඩම්බර වෙනවා මෙතුමා වගේ කෙනෙක් සමග ඉඳගෙන මෙතන සාකච්ඡා කරන්න ලැබීම. මේ අපේ ශ්‍රී ලාංකිකයෙක් මේ වගේ ආඩම්බර වෙන්න ඕන. එතකොට ඒකේ පළවෙනි දේ අපි ආකල්පමය වෙනසකට යන් අපි ආයතන ටික එකට එකතු කරගමු. එකතු කරගෙන අපි මේ රට ලස්සනට හදමු. මම කියවනේ මම කොස් නැති වුණත් මම අවාරේ කොස් කන්නේ නැහැ වේලලා. හැබැයි ඒක අගය එකතු කරොත් කණ්ඩ පුළුවන්
විදියට අපි ආකල්ප වෙනස් කරමු මේ රටේ. ආකල්පයේ වෙනසක් අවශ්‍යයි. ඒ වගේම අගය එකතු කරන්නත් පුළුවන්. අගයත් එකතු කරන්නට පුළුවන්. අගය එකතු වෙනවා ඒකත් සමග. අගය එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට විදේශ වෙළඳපළක් තියෙනවා. ඒ වෙළඳපළට අපේ භාණ්ඩ අපි යවමු. ඒකට මේ වගේ ව්‍යවසායකින්ගේ සහයෝගය ලබා ගමු කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ලස්සන රටක්, සංවර්ධිත රටක් මේ වගේ අදහස් සාකල්ප මතින් ඇති කරන්න පුළුවන් වේවා කියලා එකසිතින් මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා සම්පත්මැතිතුමා සාර සංකතන වැඩසටහන. ඔව් ඇත්තටම මම මේ ආයතනයට සහභාගී කරගැනීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ වැඩසටහන් තියෙන මේ තිබීම මගින් ලංකාව තුළ මේ ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් අලුත් අදහසක් එනවා. අලුත් විදියට හිතන්න බලන අපිටත් අවස්ථාවක් තියෙනවා. අපිටත් මේ රටට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙයි. මේ වගේ වෙනස් විදියට මිනිස්සුන්ගේ ආකල්පමේ වෙනසක් මේ වගේ දේවල් පැවැත්වීමෙන් ලැබෙයි කියලා ඇත්තටම මම හිතනවා. ඇත්තටම මේක හරි හොඳ වැඩසටහනක්. මේක අපේ ලංකාව තුළ සින්දු කියන අය, නටන අය විතරක් නෙමෙයි, ලංකාව තුළ නිෂ්පාදකයෝ ටික ගෙනල්ලා මොනව හරි ඇගයීමකට ලක් කරලා මෙයා මෙච්චර ප්‍රොඩක්ෂන්ස් ප්‍රමාණයක් කරනවා, ලංකාවේ මේක මෙච්චර විදේශ විනිමය ගේන්න පුළුවන්, අන්න ඒක ජජ් පැනල් එකක් යටතේ කරලා අපිට මොනව හරි දෙයක් දෙන්න පුළුවන් නම් අනිත් මාධ්‍ය හරහාත් ලංකාව තුළ මිනිස්සු මෙතෙන්ට එන්න, තමන් ව්‍යාපාරය පටන් ගන්න සහ එක්ස්පෝර්ට් කරන්න ඔය හැම දෙයකටම ගොඩාක් ලොකු රුකුලක් වෙයි කියලා හිතනවා. අද දවසේ අපේ සාර සංකතන වැඩසටහන මෙතකින් නිමාව දකින්න. අද දවසේ අපි කතා බහ කළේ විජලිත තාක්ෂණය හා සම්බන්ධී අගය එකතු කළ ආහාර ආශ්‍රිත ව්‍යවසායක අවස්ථා. මේ සඳහා අපිට විශේෂ සම්පත්දායකත්වය ලබා දුන්නේ NC ඉංජිනේරින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිලංක සම්පත්මිත්තුමා, ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ, ඒ වගේම කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මෙතුමාට අපි ආරාධනා කළා. ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ හරියට මේ දේවල් කළමනාකරණය කිරීමයි. මේ පිළිබඳව කතා බහ කරමු දිගටම රැඳී සිටින සාර සංකතනත් එක්ක. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.